තෙරුවන් සරණයි සිද්ධ වෙනවා. පොඩි කතාවකින් පටන් ගන්න ඊටව ඔගොල්ලෝ ඔක්කොම අහලා ඇති නේද මේ යමා මහ පෙළ හැටි. කතා අහලා දෙනවානේ යමා මහ පෙළ. අපි අහලා තියෙන්නේ කතාවේ විදිහට මෙහෙමයි කියන්නේ මොකද? අර එක රූමක රූපයකින් එක්වරකට ජලයත් ගින්දරත් එකවර නිකුත් කරා. තම මොහතකදී ජලයත් ඒ මොහොතේදීම ගින්දරත් මෙයා කරා. ඒ ජලයටයි ගින්නටයි අහුවෙලා කිසිම සත්ත්වේ හානියකට පත් වුන්නේ නැහැ. ඒ ජලයයි ගින්දරයි තුල අර සියලුම සත්ත්වෝ කොහොම සුවයෙන් සිටියා කියලා දැක්. මේක මේ අර උඩින් පේන්න තියෙන කතාව ඕකයි. මේ කතාවේ එතනින් එහාට වඩා ගිය ගැඹුරු අර්ථයක් තියෙනවා මේ කියන කතාවේ. අපි හුඟක් වෙලාවට කරන්නේ අපි කතාවක් අරගෙන ඒ කතාව හරහා අපි අර ඒ කතාවේ අපි කැමති ඒකේ අර තියෙන අපි අර කියන්නේ මේ මායාවේ කොටසට. එහෙම නැත්නම් අර මැජික් එකට තමයි අපි කැමති කතාව. හැබැයි මේ කතාවේ ඒ කතාවේ තියෙන අර යමා මහ පෙරහරේ කියන දේ තියෙන ගැඹුරු අර්ථය අපිට තේින්නේ නැහැ. දැන් අපි මේ කතාව අහලා තියෙන්නේ මේ මෙන්න මේ යමා මහ පෙරහර පැහැවට පස්සේ අර සියලුම නෑදෑයෝටිකේ මාන්නේ ඔක්කොම අදගෙන කඩාගෙන වැටුණා. සියලු මාන්නේ විනාශ වුණා. සියලු නෑදෑයෝ. හරි දැන් ඔබ පොඩ්ඩක් හිතන්න බලන්න. ඔබේ නෑදෑයෙක් ඉන්නවා දැන් මෙහෙම එළියට ගිහිල්ලා එයා කාලෙකට පස්සේ ආයෙ නැවත එනවා. එන්නේ මේ වගේ මහා පාතිහාරයක් පාන්න පුළුවන් විදිහකට තමයි එන්නේ. දැන් මේ තමන්ගේ ඥාතියර මේ පාතිහාරයක් පාන්න පුළුවන් කියලා දැනගන්න. දැනගත්තු ගමන් ඔබේ මාන්නේ වැඩි වේද අඩු වේද? අනිවාර්යෙන් වැඩි වෙනවා. හරි. එක පැත්තකින් අර එක විදිහක මාන්නයක් කැඩෙන්න පුළුවන්. හැබැයි තව විදිහක මාන්නේ වැඩි වෙනවා. ඉතින් දැන් හැබැයි මේ කතාවේ තියෙන්නේ මෙන්න මේ යමාමා පෙළහැර දැක්කට පස්සේ මේ යමාමා පෙළහැර පෑවට පස්සේ අර සියලු දෙනා ඥාතීන්ගේ මාන්නේ සිදිලා බිඳිලා ගියා කියලා. ඉතින් මේ යමාමා පෙළහැර කියන එක එතට වඩා ටිකක් අපි වෙන විදිහකට අපි අර්ථකථනය දක්වනවා. අද අර කියලා කියන්නේ මූලික කතා එහෙම තියෙද්දී ඒක වැරදි කියනවෝ හරියෝ කියනවෝ ඒක වැඩක් නැහැ. මේ කියන කතාවෙන් අපි ටිකක් ගමු ගැඹුරට ගිහිල්ලා එතනින් එහාට. දැන් මෙතන දික්කුවා එකවරකදී මොකක්ද? ගින්දරයි වතුරයි එක මොහොතකදී එක පාර පිට කරන්න පුළුවන්කම ලැබෙනවා. මොකද්ද මේ කියන්නේ? මේ කියන කතාවේ ලොකු ගැඹුරක් තියෙනවා. ඊට වඩා යහගේ එකක් තියෙනවා මට. මේකට එහා එකක් තියෙනවා. අපිට මේක මෙහෙම අර්ථකථනය දක්වන්න පුළුවන්. මෙතන මේ පෙන්නේ අන්ත දෙක. මේ දෙවතාවේ තමයි මේ පෙන්නේ. එහෙම නැත්නම් මේ ඩුවලිටි එක තමයි මේ පෙන්නේ. ඒ අමාමහ පෙළහැර විදිහට පෙන්නේ මොකද්ද? ඩුවලිටි එක, අන්ත දෙක, එහෙම නැත්නම් දෙවතාව. මෙන්න මේක දැක්කට පස්සේ තමයි මොකද්ද අර මේක දැක්කම පස්සේ තාම මාන්නයක් ඉතුරු වෙනවා. අන්න ඔක්කොම කඩාගෙන සිඳුල බිඳුල මාන්න කියන එක සැදිලා බිඳුල සිඳුල බිඳුවටම අදන් වෙනවා. හරි. ඉතින් එතකොට දැන් මීට වඩා පෙරහරක් තියෙනවද කියලායි මට නම් තියෙන ප්‍රශ්නේ. මේ දෙවතාවයේ පෙන්වන එක එහෙම නැත්නම් මේ අන්ත දෙක පෙන්වන එක මේ ඩුවලිටි එක පෙන්වන එක ඩුවලිටි එක ඉස්මතු කරලා පෙන්වන එක මේක පෙන්වුවට පස්සේ තමයි අන්න ඒක මාධ්‍යයක් කරගෙන අන්න ඒක අවබෝධ කරගෙන අන්න මාන්නේ අන්තයටම විඳන හදන් යන්නේ. ඉතින් ඔන්න ඕකෙදි දැන් අපි බොහොම වෙන දේවල් තමයි මේ
හැමදේම අර භෞතිකයට හරවන එක. ඒ භෞතිකයට හරවලා මේක මහා විශේෂ කොට දක්වන එක. අපි සාමාන්‍යයෙන් ස්වභාවය තමයි භෞතිකයක් ගොඩනගන්නේ. භෞතිකයක් හරහා හැමදේම දක්වන්නේ. එතකොට අපි මහා විශේෂ කොට දේවල් සලකන දේවල් වලදී තියෙන්නේ භෞතිකවම සිද්ධ වෙන දේවල් වල. හැබැයි මේ භෞතිකවම සිද්ධ වෙන දේවල් මේ භෞතිකයේ සිදලා විඳලා දාන්න පුළුවන්. ඔබ මේ දැන් විශ්වාස කරගෙන තියෙන භෞතිකයේ සිදලා විඳලා දාන්න පුළුවන්. තවදුරටත් අල්ල ගන්නත් උකු පය ගහන්නත් උකු. අල්ල ගන්න තැනකුත් නැති වෙනවා. ඊට වඩා පාති හරය තව කොහෙද තියෙන්නේ? ඊට වඩා බැල හරක් කොහෙද තියෙන්නේ? ඉතින් මේ දෙවතාවේ හරියට දැක්කනම් දෙවතාවේ නෙමෙයි අවසානය. හැබැයි දෙවතාවේ මේ අන්ත දෙක අපිට දැක්කනම් මේ අන්ත දෙකෙන් මොකක්ද? මා අපිට භෞතිකයේ සම්පූර්ණයෙන්ම සිද්ධ විදිලා යනවා. මාන්නේ කියන එක සම්පූර්ණයෙන්ම සිද්ධ විදිලා යනවා. ඊට වඩා පෙළහරක් පාතිහාරයක් අපිට නම් පේන්නේ නැහැ. ඉතින් අර කතාවේ හැම විටම භෞතිකයට හැරවිච්ච හිඳ තමයි අපිට නිවන කියන එක ඉස්මතු කරගන්න බැරි. ඉතින් ඒකේ එතනින් එහාට ගිහලා අර ගැඹුර බැලුවම පස්සේ අපිට පේනවා මෙතන මේ හැම වෙලාවෙම මේ ගින්දර වතුර උපමා කරලා පෙන්වන්නේ අන්ත දෙක. ඒ අන්ත දෙකෙන් තමයි මේ අන්ත දෙක දකිනකොට අන අපිට එක විදිහකට මාර්ගයක් විදිහට වෙනවා මේ වැටිලා තියෙන වලෙන්. එහෙම නැත්නම් මේ වැටිලා තියෙන මායාවෙන් වැටිලා තියෙන මුලාවෙන් ගොඩේ. හොඳයි. ඒ කතාව කියන ඉතින් ඔයගොල්ලෝ ප්‍රශ්නකට අහන්න. ඒක අන්ත දෙක තේරිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි එතනින් පටන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගලන් තියෙන වෙන ගැටලුවකින් අපිට පටන් ගන්න. අන්ත දෙක පැහැදිලි කරා. අතන අප කියන එකත් ඒකාන්තයක් තමයි. හරි. දැන් මේ මේ විදිහට අපි සාමාන්‍යයෙන් අපි යමක් දකිනකොට ඒකේ ප්‍රතිවිරුද්ධය මත හිතගෙන තමයි ඒ දේ දකින්නේ. යමක් තියෙනකොට ඒක ප්‍රතිරුද්ධේ මත පිහිටන තමයි ඒක දකින්. දැන් අපි හිතමු අපිට ස්ත්‍රී භාවය පිළිබඳ සංකල්පයක් තියෙනවා. හැබැයි ස්ත්‍රී භාවය කියන සංකල්පය දිහා අපි බලන්නේ මොකක් මත හිටගෙන? අරක නැත්තම් අනිත් එක පවතින්නේ නැහැ. එතකොට දැන් අපි හැම වෙලාවෙම ස්ත්‍රී භාවය කියන එක පවතින පුරුෂ භාවයට සාපේක්ෂව. එතකොට පුරුෂ භාවය පවතින ස්ත්‍රී භාවය එකක් තනියම පවතිනවා. අර ඒක උපමාකින් ඉඳලා බටමිකි දෙකේ උදාහරණයක් විදිහට. එකක් පවතින්නේ නැහැ අනිත් එකෙන් තොරව. එතකොට හැබැයි එකක් අනිත් එකෙන් තොරව පවතින්නේ නැහැ කියන එකේ අදහස වෙනවද මේ දෙකම පවතිනවා කියලා. දැන් අපිට තියෙන්නේ එකක් පවතිනකොට අනිත් එක පවතිනවා වගේ එකක් තියෙනවා. හැබැයි එකක් පවතිනකොට අනිත් එක පවතිනවා කියන එකත් අර්ධ සත්‍යයක්. ඒක සර්ව සම්පූර්ණ විදිහට දැක්කම නෙමෙයි ඒක දෙපෙන්නේ. ඉතින් අපිට ওই විදිහට බැලුවම පස්සේ මේ ලෝකේ තියෙනවා දැන් අපි කියන්නේ අටලෝක ධර්ම ගැන කියන්නේ ලාභ අලාභ කීර්ති ප්‍රසන්න යසායස කියලා ওই විදිහට අපි කිව්වනේ මේ මේ සැප දුක ওই විදිහට අටක් ගැන කතා කරානේ. දැන් මෙතනදිත් මේ තියෙන්නේ එක විදිහකට අර දෙවිල් ටික පෙන්නපු එක තමයි අන්ත දෙක පෙන්නපු එක තමයි. අපි මොකට ලාභයක් ගැන අදහස තියෙන්නෙම අලාභයකට සාපේක්ෂව. මොකද ඒක අදහස නැතුව අරක ගන්න බෑ. ඒ වගේම අලාභයක් ගැන අදහස තියෙන්නේ ලාභයකට සාපේක්ෂව. ඉතින් මේ සැප වේදනාව දුක් වේදනාව කියන එකත් මේ විදිහම තමයි. හැම වෙලාවම සැප වේදනාවක් ගැන අපිට කතා කරන්න වෙන්නේ දුක් වේදනාවට සාපේක්ෂව. දුක් වේදනාවක් ගැන කතා කරන්න වෙන්නේ සැප වේදනාවකට සාපේක්ෂව. එකක් නැත්තම් අනිත් එක පවතින්නේ නැහැ. ඒ වගේම අපිට තේන රූපයක් ගැන අපිට කතා කරන්න වෙන්නේ මොකද්ද? දකින්නකට සාපේක්ෂව.
දකින්නෙක් ගැන කතා කරන්න වෙන්නේ රූපයකට සාපේක්ෂව. අනිත්‍යම තමයි, අනිත් ඔක්කොමත් ඒ විදිහටම තමයි. ඒක එතකොට පේනවා අපිට එකක් නොපවතී නම් අනිත් එක නොපවතී. එකක් පවතිනකොට අනිත් එක පවතිනවා. හැබැයි එකක් පවතිනකොට අනිත් එක පවතින්නේ අනිත් එකේ ප්‍රතිබිම්බයක් විදිහට. දැන් දුක් වේදනාව පවතින්නේ මොකක්ද? සැප වේදනාවේ ප්‍රතිබිම්බයක් විදිහට. එතකොට සැප වේදනාව පවතින්නේ දුක් වේදනාවේ. එතකොට මේක ප්‍රතිබිම්බයකින් ප්‍රතිබිම්බයක් හටගන්නේ ගැන මොකද කියන්නේ? දැන් හොඳට බලන්න. දුක් වේදනාව පවතින්නේ සැප වේදනාවේ ප්‍රතිබිම්බයක් විදිහට. ආයි සැප වේදනාව පවතින්නේ දුක් වේදනාවේ ප්‍රතිබිම්බයක්. එතකොට ප්‍රතිබිම්බයකින් ප්‍රතිබිම්බයක් ගැන මොකද කතා කරන්නේ කියන්නේ? සත්‍ය අසත්‍ය දෙකත් ඒ වගේ. අපි එක පාරම කියනවා ඒක අපි ආසන්න වශයෙන් කියන අපි වචන වලින් විදිහට පාවිච්චි කරනවා සත්‍ය අසත්‍ය කියලා. හැබැයි සත්‍ය අසත්‍ය කියන්නේ ඒ වගේ දෙක. එතකොට අපි මේ රූපේ සහ දකින්න කියන එකත් ඒ වගේ. රූපේ ප්‍රතිබිම්බයක් විදිහට තමයි දකින්න පවතින්නේ. දකින්නගේ ප්‍රතිබිම්බයක් විදිහට තමයි රූපේ පවතින්නේ. සත්‍ය අසත්‍ය දෙකත් ඒ වගේ. ඒ ඔය විදිහට ගත්ත මුළු සමස්තයම. එතකොට අතීතයට සාපේක්ෂව තමයි මොකක්ද අනාගතයක් ගැන කතා කරන්නේ. අනාගතයකට සාපේක්ෂව තමයි අතීතයක් ගැන කතා කරන්නේ. ඒකත් ප්‍රතිබිම්බයක් විදිහට පවතින. දැන් මේ මොන විදිහකට කතා කරා? අපි ඕනෑම තැනක් පැනෙවුවත් ඒ තැන පනවන්නේ මොකද්ද? තව ඒකට සාපේක්ෂව. තැනක් අපිට අනිවාර්යයෙන් පනවන්න වෙන්නේ මොකද්ද? තව තැනකට සාපේක්ෂව. අනිත්‍යද බලවන්නේ කොහොමද කියලා බැලුවොත් ඒතන බලවන්නේ තව තැනකට සාපේක්ෂව. මොකද මේ හැම වෙලාවෙම ප්‍රතිබිම්බයක් විදිහට විතරයි මොකක්ද? මෙලින් කියනවා. හරි. අන්න එතකොට තමයි අපිට පේන්නේ මේ විදිහට මේ අන්ත දෙක. කොයි පැත්තෙන් බැලුවත් මේ විදිහට අන්ත දෙක තියෙනවා. හැබැයි මම ඔබට මේ විදිහ කියලා ආයි කියනවා. අන්ත දෙකක් ඇති බව සහ අන්ත දෙකක් නැති බව කියන එක. ආයි අන්ත දෙකක් එක විදිහට ඔබට තේරෙනවා නම් මෙන්න මේ විදිහට මම මේ කියන්නම්. සාපේක්ෂක නිරපේක්ෂක බව කියන්නේ අන්ත දෙක. මොකද නිරපේක්ෂ කියන අදහසත් එන්නේ මොකද්ද? සාපේක්ෂක. එතකොට මෙන්න මේ දෙපැත්ත දක්නකොට තමයි අර අල්ල ගන්න අත්තක් හරි පය ගන්න අත්තක් හරි නැතිවෙයි. අපි මේ පාවිච්චි කරනවා මේක පහුර විදියට. හැබැයි හොඳට මතක තියාගන්න අපි මේ දේවතාවය එහෙම නැත්නම් මේ අන්ත දෙක අපි පාවිච්චි කරාට ඒක අවසානයේ විදියට ඔබ ගන්න එපා. ඒක පහුර. පහුරක් විදියට විතරයි අපි මේ අන්ත දෙක ගැන කතා කරන්නේ. ඒක මොකද දන්නවද? මම මේ කතාව ඔබට කියන්නේ දැන් මම මේ අන්ත දෙකක් ගැන ඔබට දැනුමක් දෙනවා. ඊට පස්සේ ඔබට ලෝකයේ හැම දෙයක්ම මොකක්ද? අන්ත දෙකක් විදිහට පේන්න පටන් ගන්නවා. කලින් පෙනුනේ නැහැ නේද? ඒකට කලින් පෙනිච්ච එකද හරි? මේ දැනුම ආවට පස්සේ පෙනිච්ච එකද හරි කියලා මම අහුවොත් මොකද හිත කියන්නේ? පැහැදිලිද මම මේ කියන්නේ? නැත්නම් ඔබ අර තැන ගිහිල්ලා ඒතර හිර වෙනවා. ඊට පස්සේ එන්නේ අර මේක දැනුමක් බවට පත් කරගන්න දැනුමට අනුකූලව මේක බලන්න පටන් ගන්නවා. දැන් මේකෙත් අන්ත දෙකක් තියෙනවා, මේකෙත් අන්ත දෙකක් තියෙනවා, මේකෙත් අන්ත දෙකක් තියෙනවා, මේකෙත් අන්ත දෙකක් තියෙනවා කියලා. හැබැයි මුලදී ඕක පවුර විදිහට පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. අර පවුර බලහත්කාර මම නිතරම කියනවා පවුර බලහත්කාරයෙන් අයින් කරන්න එපා කියලා. පවුර අයින් කරනවා නෙමෙයි. ඕක කොහේද කරා ආයිද හරි ඔබට ආයි මෙහෙම බලද්දි දෙපැතුල දිහා බලද්දි එතන තව දිනක පවුරක් විද්‍යාමාන වෙන්නේ නැත්තම් එතනින් එහාට පවුරක් අයින් කරන්න දෙයක් නැහැ. අන්න ඒ තැන තමයි කියන්නේ. නැත්නම් පවුර අයින් කරන එකක් නෙමෙයි කියන්නේ. ඒක තැනකදී ඔබට තේරෙයි පවුරක් තිබුණේ නැති බව. හොඳයි. ඉස්සෙල්ලා දෙවතාවේ අන්තයක් විදිහට දකින්න කලින් දෙවතාවේ දැකලා
ඉස්සල දෙවතාවේ දැකලා ඉන්න. ඔව් දෙවතාවේ දැකලා ඉන්න. දෙවතාවේ අන්තයක් දැකින එක ඒක වචන වලින් කියන්න පුළුවන් එකක් නෙමෙයි. උඩට මෙන්න අම්මේ වචන වලින් මොන හරි කිව්වා නම් ඒ කියන එකත් ආයේ මේ දෙවතාවේ ඇතුළත තමයි කියන්නේ. ඉස්සල ඒක දෙවතාවේ බව දැනගෙන අන්තයක් බව දැනගෙන ඉන්න ඉස්සල දැනගෙන විතරක් ඉන්න. ඒක අයින් කරන්න තියාගන්න ඒ මොකක්වත් කරන්න යන්නේ නැහැ. ඒක අයින් කරනවා කියන්නේ තායි දෙවතාවේ තියෙන. මේ හැම වෙලාවෙම මේ දෙපැත්තක් තියෙනවා. මේ දෙපැත්ත දැකලා ඉන්න ඉස්සර. මේ කියන වචන සමහර වෙලාවට එක්කෙනෙකුට ගැළපෙනකොට තව කෙනෙකුට ගැළපෙන්නේ නැතුව යන්න පුළුවන්. දැන් මම කියනකොට අර මේ පවුර කතාව කියනකොට සමහර අය මේ ගඟ මැද්දේදී පවුරෙන් පණින්නත් පුළුවන්. එහෙම වුණා ගැටලුවක් එනවා. මම කියන්නේ පවුර අතහරිනවා නෙමෙයි. පවුර කියන එකේ මොකක්ද කියන එක ඔබ දකින්නකම්ම ඒ පවුර උඩ ඉන්නේ. යාත්‍යත්ම කිනැත්තක් නැති කිව්වහම තාල් මොකක් කරගන්නවා කියලා. ඒ වචන වලින් කියනකොටම අපි ආයේ යමක් ගැන අරගෙන කතා කරනවා. නෑ මේමයි දැන් මෙහෙමයි දැන් මේ එක එක පරියාවලින් මේක දේශනා කරනවානේ. දැන් මේ අස්සලෝක ධර්ම කියලා කිව්වේ මේ අන්ත දෙක ගැන පැහැදිලි කර ගැනීම සඳහා පාවිච්චි කරපු එක මාධ්‍යයක් විතරයි. හරිද? දැන් අපි කරන වැඩේ ඒක වෙන්නේ හුඟක් වෙලාවට කරන්නේ ගිහිල්ලා උපමාවේ පදිංචි වෙනවා. දැන් අපි ඒක එතකොට අස්සලෝක ධර්ම කියලා කිව්වට පස්සේ අපි අස්සලෝක ධර්ම කියන්නේ ඒ ටික විතරක් ගන්නවා. හරිද? දැන් මෙහෙමයි උපමාවකින් යමක් විස්තර කරනකොට එහෙම නැත්නම් උපමාවකින් යමක් විස්තර කරනකොට ඔබ එකක් දැනගත්තට පස්සේ සමස්තයම සියල්ලම දැනගන්න ඕනේ කියලා. අපි දැන් මේ සියල්ල විස්තර කරන්න බැරි හින්දා අපි කරන වැඩේ සියල්ලේ ලක්ෂණේ මෙන්න මේකයි කියලා කියන්නේ එක තැනක් අරගෙන විස්තර කරනවා.
අපි ඒ විදිහට දැන් මේ සියල්ලේ කැටි කරගා ගන්නවා එක තැනකට අසුලෝක ධර්ම විදිහට කැටි කර කර ගන්නවා. ඒ විදිහට මේ කැටි කරගෙන එතනින් විශ්සර කරන් පස්සේ ඔබ සියල්ල දකින්න ඕනේ එකට. එතකොට සියල්ල කියලා මේ ගොඩනැගිලා තියෙන මොකක්ද කියලා දකින්න ඕනේ. අපි කරන වැඩේ සාමාන්‍ය වෙන දේ තමයි අර දැනුම ගොඩ නගාගෙන ඉන්න. එතකොට දැන් අපි ආයෙත් මොකද වෙන්නේ? අස්ලෝක ධර්ම කියලා ආයෙ දැනුමක් ගොඩ නගා ගන්නවා. ඊට පස්සේ දැන් අපි දැනගත්ත දැන් මම මේ වෙලාවෙදිත් ඔබට මේ පාවිච්චි කරේ එක විදිහක පහුරක් විතරයි. දැන් මේකෙදි ඊට පස්සේ දැන් ඔබ කතාවක් ගොඩ නගා ගන්න. ඊට පස්සේ යමාමා පෙළ හරි ගන්න මේකයි කියලා කතාවක් ගොඩ නගා ගන්න. පැහැදිලිද? එහෙම නැත්නම් අස්ලෝක ධර්ම මේකයි කියලා කතාවක් ගොඩ නගා ගන්න. ওই කතාව දැනගත්තයි කියලා මොකුත් වෙන්නේ නැහැ. එතකොට තවත් අපි ගිහිල්ලා තව තැනක කතාවක් පවත්වන්න පුළුවන් කතාවක් දැනගත්ත එකක් විතරයි වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මේ මෙතනදී අපි කරන්නේ ඒකත් අර මාධ්‍යයක් විදිහට යොදාගන්න. එහෙම නැත්නම් ආයෙදයක් විදිහට යොදාගන්නවා. කාරණ තෝරගන්න. එතකොට දැන් අසලෝක ධර්ම ගැන කතා කරන්නේ මේ දෙවතාවය ගැන තෝරගන්න. හැබැයි දෙවතාවය ගැන අපි කතා කරන්නේ දෙවතාවය තෝරගන්න නෙමෙයි දෙවතාවය ඔබට කියලා. දෙවතාවය කියන්නේ මාධ්‍ය විතරයි, පහුර විතරයි. ඒක පහුරක් විතරයි. යම් කාරණයක් තෝරගන්න, يعني තෝරගන්නවා කියන කතාවක් මම මේ ලාවේ වැරදි. අර නිවන කියන දේ වචන වලට ගොඩ නගන්න බෑනි. අඩු ගන්න නිවන කියන වචනේවත් නිවන නෙමෙයි. නිවන කියන වචනේවත් නිවන නෙමෙයි. එතකොට මේ වචන ඔක්කොම ඒ කියන්නේ වචන ඔක්කොගෙම තියෙන මුලාව ගැන අපි කලින් දේශනවල කතා කරලා තියෙනවා. ඉතින් මේ වචනවල තියෙන මේ මුලාව අවබෝධ කරගන්නකොට තමයි අපි අර කියන්නේ මොකද්ද? මේ අපි කියනවා මේ පද පරමයන්ට නිවන් නැහැ. එහෙම කතාවක් තියෙනවා. මේ කතාවල ඊට වඩා ගැඹුරක් තියෙනවා. දැන් මේ පද පරමයන් නිවන් නැහැ කියන එක ඊට වඩා ලොකු ගැඹුරක් තියෙනවා. මොකක්ද දැන් මේ? අපි දැන් මේ කවුරු හරි කියන වචන ඇතුළේ හිර වෙලා ඉන්නවා. මේ වචන ඇතුළේ ඕන දෙයක් ආවම ඕන දෙයකට අර්ථකථනයක් දක්වන්න පුළුවන්. අර පොට්ටිකේ තියෙන ඔක්කොම සූත්‍ර ටිකක් කටපාඩම්. ඔක්කොම ඒවත් දන්නවා. ඕන එකක් ඇහුවොත් ඒක මේක මෙහෙමයි කියලා අර්ථ දක්වන්න කියලා. මේ තියෙන දැනුමක් විතරයි. හැබැයි මුළු සමස්ත ඔක්සියුල වචන ටිකම මොකක්ද? බොරුවක් කියලා දැක්කම. මේ වචන සියල්ලම බිඳිලා ගියා නම් අන්න වචන ටික බිඳිලා යනකොට අපි කියන අර පද පරම ස්වභාවය ඉක්මවා කියලා. මෙතන වචන ටිකක් පරම කරගෙන ඒ වචන වලින් දැන් හොඳට බලන්න කොහොමද සසර ගොඩනැගෙන්නේ කියන පොඩ්ඩක් බලන්න. මේ වචන ටික ඇත්ත වෙලා තියෙන හින්දා මේ සසර ගොඩ කියන එක ගොඩනැගෙන්නේ හොඳට බලන්න. තමාර නිින්දගෙන කියපු උපමා මතකද? යහ නැති ඇින්න කවුද? නිින්දගෙන කියන ඉන්නේ වතුර හින්නේ නේ නේද වතුර හින්නේ නෑ ඒක නෙමෙයි දැන් මේමයි දැන් මේක ඒක නැවත ඒක පැහැදිලි කරන්න මේ වචන වල මුලාව තෝර ගන්න දැන් ඊයලා කොච්චරලා නිදාගත්ත අපි දැන් සම්මුතිය කතා කරමු. ඔය පැය 6ක් නිදාගත්තු බව දැනගත්ත කොයි වෙලාවේ? එතකොට මේ ඇහැරුණාට පස්සේ සිිතේ ඇති වෙන හැඟීමකට නෙමෙයිද නිින්ද කියලා කියන්නේ? ඒක පිට නිින්දා කත් ඉඳලම නැහැ නේ. අර ඊට පස්සේ හැඟීමට නිින්ද කියලා නමක් දානවනේ. නිින්ද කියලා දාන නම අර හැඟීම නෙමෙයි නේ. අර හැඟීම නින්ද නෙමෙයි නේද? වචනේ. දැන් හොඳට බලන්න. නින්ද කියන එක කවදාවත් අත් ඉඳලම නැහැ. ඊළඟට මේ නින්ද කියන අර හැඟීම නින්ද නෙමෙයි. ඊළඟ නින්ද කියන වචනේ අර හැඟීම නෙමෙයි. පැහැදිලි. දැන් ඕක සමස්තයටම දැම්ම. දැන් මම හැඟීමක් කියන වචනේ හැඟීමක් කියන වචනේ ඔහම ගත්තා. ඒකත් එහෙමයි නේ.
සිතුවිල්ල ඔක්කොම ගත්ත සමස්තයට ම උපමාව දැන් දාන්න දාලා බලන්න. එහෙම දැම්මොත් මුළු වචන සියල්ලම කොහොමද? හා සිතුවිල්ලක් කියන එක ඒක සිතුවිල්ලක් කියන එක තාය වචනයක්. සිතුවිල්ලක් කියන වචනේ කොහොමද? ඒකත් අපි අර මොකද අර නිින්ද වගේම හදලා කියන වචනයක්. දැන් මේ කෙනෙක් ඉඳලා හදනව නෙමෙයි. දැන් අන්න ඔය ටිකෙන් බැලුවම පස්සේ පේනවා මේ ටිකෙන් තමයි මේ සසර හැදිලා තියෙන්නේ. දැන් මේක මොකක් හරි මේන්න මේ වචනය ඇත්ත වෙනකොට. මොකක් හරි මේ එක වචනයක් ඇත්ත වෙනකොට ඒ වචනේ ඇත්ත වෙනකොට මොකක්ද? සමස්තයම ගොඩනැගිලා ඉවරයි. හැබැයි දැන් මේ වචන වලින් වැටිච්ච වලට ගොඩ එන්න වෙන්නේ වචන වලින් ඉන්න මේ වචන අපි පාවිච්චි කරනවා මොකද්ද? ගොඩේම සඳහා මේ පවුරක් විදියට පාරුවක් විදියට. හැබැයි ඒකේ කිසිම වෙයකින් අදහසෙන් නැහැ මේ කියන එකදු වචනයක්වත් මොකද්ද? සත්‍යයි. ඒක දැන් මේ අපි දැන් මේ ළඟම වචන ටිකක් කියන අපි මායාව කියන මායාව කියන්නේ. මායාව කියන එක ඇත්ත හින්ද නෙමෙයි. මොකද මායාව කියන එකත් අර ඩුවෙල් ටිකට අහු වෙනවා මොකද්ද? මායාවක් ගැන කතා කරන්නේ යථාර්ථයකට සාපේක්ෂව. ඒ සාපේක්ෂක අදහසක් තියෙන එකද? අපි දැන් මෙතන අසත්‍ය බොරුවක් මුලාවක් ගැන කතා කරනවා. මේ මුලාව ගැන කියන්නේ මොකක්ද? ඒකත් කියන්නේ සාපේක්ෂක අදහසක්. ඔව්, ඉතින් ඒකට අරන්නේ ළඟටම තියෙන ආසන්න වචන පහයිච්චි කරනවා. හැබැයි ඒවා ඒකෙන් අදහසෙන් නැහැ ඒ වචනේ ඇත්තයි කියන. වචනේ මේ වචන ටික පාවිච්චි කරන්නේ පාරුවක් විදිහට. එතකොට දැන් මේ වචන ටික පරම කරන් ඉන්නවා. මේ වචන ටික ඇත්ත කරන් ඉන්නවා. මේ වචන තුල හිර වෙලා ඉන්නවා. මොකද්ද? ඉතින් එතකොට මුළු ආයේ එකෙන්ම මොකද සසර හැදිලා තියෙන මේ වචනවල තියෙන අර වචනවල තියෙන මුලාව අවබෝධ වෙනකොට. වචන තුල තියෙන බොරුව අවබෝධ කරගන්නකොට. ඒ වචන තුලින් මේ මේක හැදිලා තියෙන විදිය මේ සමස්තයම දකිනකොට මේ සමස්තයෙන් බිඳයක් වෙනවා. අවබෝධය කියන්නේ ඇත්තද මුලාවද? අපි හිතනවා අවබෝධය කියන එක ඇත්තක් කියලා. අවබෝධ කරමු. අවබෝධය නේ මම කියනවා. අවබෝධය කියන්නේ වචන ඕනි කියලා. දැන් මම අහන කාටද කියන්නේ? මොකටද කියන්නේ? අවබෝධය කාටද කියන්නේ? මොකටද කියන්නේ? ඇයි කියන්නේ? කියන ප්‍රශ්න ටික මම අහන්නේ. අවබෝධය කාටද කියන්නේ? මොකටද කියන්නේ? ඇයි කියන්නේ කියන ප්‍රශ්න ටික මම අනිත් පැත්තට. මොකක් තියෙන එතකොට ඒක ඇංගිලා. එතකොට ඒ අවබෝධය අවබෝධයක් කියලා එකක් තිබුණා. ඒකත් මොකක්ද? මේ වචන වලට ගොඩනගලා කියන අම්ම අවබෝධයක් තියෙනවා. මේකත් තුල තියෙන්නේ තායි. අර දෙයම තමයි. මම අර කලින් දේශන වල කියලා තියෙනවා මේ ප්‍රඥාව අවබෝධය කියන එකේ ඒකේ මුලාව දකිනකොට තමයි සැබෑ ප්‍රඥාව පහළ වෙන්නේ. මොකද මේ ප්‍රඥාව අවබෝධය කියන එක ඔබ හදාගෙන තියෙන එක තර්කය. එක පරම්පරා කතාවකින් එක දැනුමකින් කොහොමද ඒක හදාගෙන තියෙන්නේ? ආයිමේ විඥානය තුල ඉරවීමක් විතරයි තියෙන්නේ. ඒකත් ආයි විඥාන දැනුමක් තුල ඉරවීමක් විතරයි. ඒ අවබෝධය හරි ප්‍රඥාව කියලා. අවබෝධය හරි ප්‍රඥාව කියලා හරි එක හරි එල්ලෙන්න දෙයක් නැත්තම් ඒකෙත් මුලාව දක්නකොට තමයි අන්න ඒකට ප්‍රඥාව කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකට ප්‍රඥාව කිව්වට එතකොට ඒකට එහෙම ප්‍රඥාවක් කියන එකක් තියනවා කියන එක නෙවෙයි ඒකෙන් අදහස් වෙන්නේ. එතකොට එහෙමවත් ආයි අල්ල ගන්න අත්තක් ඉතුරු වෙන්නේ නැහැ.
නැත්තං ආයෙ ගිහිල්ලා මොකද්ද? අවබෝධයක් තියනවා කියලා, ප්‍රඥාවක් තියනවා කියලා ඒක හින වෙන්න බෑ. ඒක අල්ල ගන්න. අවබෝධය ප්‍රඥාවක් කියලා ඒ දකිනකොට ඒක මොකද්ද කියලා ඒතරින් දකින්න. ඒ මොකේද මේ හිර වෙන්නේ? එන අර අසරණ භාවයේ හිඳා මොකක් හරි එක එල්ල එල්ලින්න නෝ මම ගීසපී ඉස්සර කරා අසරණ භාවයෙන්ද මොකක් හරි එක අපි එල්ලින්න බෑ. ඉස්සලා අපි භෞතිකව යමක් ගොඩ නගාගෙන ඒක එල්ලින්න පුළුවන්. ඊට පස්සේ දෘෂ්ටියක, ඊට පස්සේ මතේ, ඊට පස්සේ ආගමක, එහෙම නැත්නම් ඊට පස්සේ දාර්ශනික, ඊට පස්සේ ඔබ මාර්ගඵලයක එල්ලෙනවා, ඊට පස්සේ දැනුමක, අවබෝධයක. අන්තිම රොබ නිවන කියලා තෙල්ලිලා තියෙන්නේ මොකක්ද? එන්නේ මේ සැබෑ නිවන තියෙන්නේ එහෙම මොකක් හරි එන්නේ එල්ලීමක නෙමෙයි. තව ඒ අසරණ බවක නෙමෙයි. එක්ක හාම්දුම කියන්නේ. ඒ මොකක් හරි එක එල්ලෙනවා. අර ඒක මාරු කරන එක විතරයි වෙන්නේ. අර ඇඳුම් මාරු කරනවා වගේ. දැන් එක විදියක බැඳීමක් තිබෙන දරුවා කියන බැඳීම තිබ්බා. දැන් ඒක මොකද? දරුවාගේ එන්නේ ඒ ආසන්න කමට තියෙන. ආසන්න කමනේ දරුවා කියන එකේ එල්ලිලා ඉන්නවා. ඊට පස්සේ ආයි තම මොකක් හරි දෘෂ්ටියක මතවාදයක එල්ලිලා ඉන්නවා. දැන් මෙන්න මේ විදිහට මොකක් හරි තැනක මෙහෙම අර අපි අර කතාව කියන මොකද්ද? දැන් බුදු දැන් කවුද ගුරුවරයා කියලා හෙවුවා මොකද්ද කියන්නේ දෙන උත්තරේ? දෙන උත්තර ධර්මයේ ගුරුවරයා කියන එක. දැන් මේ කියන කතාවේ ඉතනින් එහාට ගියේ අර්ථයක් තියෙනවා. දැන් මේ ඔබ මේ බුද්ධ ස්වභාවයේ අත්විඳිනකොට හරිද? දැන් මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ බුද්ධ ස්වභාවයෙන් වහගාම ඔබ එකක් හදාගන්නවා මෙහෙම එකක් ඇති කියලා. ඊට පස්සේ ඒක achieve කරන්න යනවා. හරිද? එතකොට දැන් මේ යම කැචිව් කරන්න යන්නේ මොකක්ද? අර තියෙන අසරණ ස්වභාවය නිසා. මේ මොකක් හරි එල්ලෙන්න හදන්නේ. මේ අසරණ ස්වභාවය දැක්කට පස්සේ මේ මොකක් හරි එල්ලෙන ස්වභාවය දැක්කට පස්සේ එල්ලෙන අනේකේ බොරුව දැක්කට පස්සේ තමයි අර නිදහස් වීම සිද්ධ වෙන්නේ. එතකොට දැන් තව මොකක් හරි ඒක සරණ යනවනේ. ඒ කාගේව සරණක් වොන්නේ එතනින් එහා? මොකක් හරි දෘෂ්ටියක සරණ යන්න ඕනිද? පුද්ගලයක සරණ ඕනිද? එතනින් එහාට දාර්ශනික සරණ ඕනිද? දැන් මේ බලන්න හොතට මේ මොකක් හරි එකක මේ එල්ලෙන ස්වභාවය අඩු ගන්න. දැන් මේ මෙන්න මේ ටික කියලා ඔබ දැන් මෙන්න මෙහෙම එකක් ගන්නවා. එතකොට දැන් මේ අපි දැන් මොකක් හරි උපමාවකින් යම විස්තර කරාන් පස්සේ ඒ උපමාවෙන් පෙන්නන කාරණයක් අපි තුන් දැන් අද අපි කතා කරන දේවතාවයක් ගැන, එහෙම නැත්නම් අන්ත දෙක ගැන. මේ අන්ත දෙක කියන එකේ එල්ලෙනවා. ඒක සරණ කරගන්න. ඒක සරණ කරගන්න නෙමෙයි ඕනේ. ඒක සරණ කරගන්න මෙන්න මේ විදිහට. ඒකෙන් ඔබේ දෘෂ්ටිය කඩා ගන්නවා. දෘෂ්ටිය කඩාගෙන හැබැයි ඒක දෘෂ්ටිගත වෙන්න එපා. අන්ත දෙකෙන් කියන ගැන අපි කතා කරනකොට අන්ත දෙකෙන් ඔබේ තියෙන දෘෂ්ටිය කව කඩා ගන්නවා. දෘෂ්ටි කඩනවා. දෘෂ්ටි කඩනට පස්සේ ඊට පස්සේ අපි මොකද කියන්නේ? අර අන්ත දෙක කියන එක ඒ දෘෂ්ටිගත වෙනවා. ඒක සරණ කරගන්න. ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ දැන් මේ අන්ත දෙක කියන එක ඒකාන්ත කොට ගන්නවා. ඒක මත රැඳෙනවා. ඊට පස්සේ ඒකෙන්ම බලන්න පටන් ගන්නවා. දැන් පොඩ්ඩ හිතන්න. ගානක් කෙනෙකුට හැම වෙලාවෙම ගානක් හද හදා ඉන්න ගියොත් මොකද වෙන්නේ? දැන් ඔබ සමීකරණයක් ඉගෙන ගන්නවා. සමීකරණයක් ඉගෙන ගන්න හැම වෙලාවෙම මේ සමීකරණයට දාලා ගානක් හද හදා ඉන්න මොකද වෙන්නේ?
සමීකරණයක් කියන්නේ නැතිනේ. දැන් සමීකරණයක් කියන්නේ දැන් මේ සමීකරණය තරම් ඒ දැන් හැම වෙලෙම ගානක් හදා හදා ඉන්න වෙනවා. පැය 24කට. මොකක් වෙයිද? අපි දැන් සාමාන්‍ය ගණන් ඉගෙන ගන්නකොට මොකද මේ කරන්නේ? සමීකරණයක් ඉගෙන ගන්න. ඊළඟට මොකද කරන්නේ? ගණන් දෙක තුනක් හදනවා. ගණන් දෙක තුනක් හැදුවට පස්සේ ඊළඟ මොකක් හරි මේක රටාව අහු වෙනවනේ. අහු වුණාට පස්සේ මොකද කරන්නේ? ආයි ගණන් හදා හදා ඉන්නවද? හරිද? දැන් ඒ වගේ හොඳට මතක තියාගන්න. දැන් මේක දැන් අපි අංක දෙක මේ අතර ගත්තා. ඊට පස්සේ ඒකෙන් අපි මොකද්ද? බැලුවා. බැලුවට පස්සේ ආයි මොකද ආයි ওই නිතරම ඒක දදා බල බල ඉන්න දෙයක් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. එතකොට ඔබ අර ඒක තේරෙනකොට දැන් මේ අන්ත දෙක ගැන කියපු එකත් තව රාමුවක් තව ෆ්‍රේම් එකක් කියලා දිගින් දක්වනවා. ඒ කියන්නේ ඒ වගේ ගැටු සමීකරණයෙම මේ සමීකරණය පිටකරන. නැත්තම් වෙන්නේ අර තියෙන ආසර්ණකමට මොකද්ද කරන්නේ? ඇල්ලෙනවා අර සමීකරණ. එතකොට හැම වෙලාවම ඒක ඇල්ලිලා ඒ රාමුව ඇතුළේ ජීවත් වෙන්න බලන්න. දැන් ඔබ බලන්න හොදට මුළු ජීවිත කාලෙම මේ විදිහේ රාමුවක් අල්ලගෙන මේ විදිහේ අර ආතින අසරණකමට මේ විදිහ මොකක් හරි එල්ලිලා නෙමෙයිද හිතේ. දැන් ඔබට ජීවත් වෙන්න මොකක් හරි ක්‍රමයක් ඕනේ නැද්ද? මොකක් හරි කොටුවක් ඕනේ. මෙන්න මේක ඇතුලේ මේ ජීවත් වෙන්න මොකක් හරි ප්ලෑන් එකක් ඕනේ. මොකක් හරි අරමුණක් ඕනේ ජීවත් වෙන්න. ප්ලෑන් එකක් ඕනේ ඊළඟට. නැද්ද? අඩු ගානේ අර මේ ජීවත් වෙන්න මොකක් මොකක් හරි බලාපොරොත්තු අරමුණ ප්ලෑන් එකක් ඕන ක්‍රමවේදයක් ඕන ජීවත් වෙන්න. ඒක ස්වභාවිකයි නේද? ඒක ආස්වාදයි. ඇයි මේක ඕනේ? හැම වෙලාවෙම මොකක් හරි අරමුණ අසරණ මොකක් හරි එල්ලෙන්න ඕනේ. දැන් ඒකෙන් නෙමෙයිද මේ ඉස්සරහට මේ පැවැත්මක් තියෙන එක ගොඩනගන්නේ? මොකක් හරි අරමුණක් ඕනේ. අඩු ගානේ දැන් මේක අන්තිමට ගිහිල්ලා ගිහිල්ලා අන්තිමටම එන එක තමයි මොකද? නිවන කියන එක නේද? අන්තිමට නේද? දැන් මූලහ පරියාය සූත්‍රය ඒ කාලේ තේරෙන්නේ නැහැ කිව්වහම දැන් තේරෙන්නේ නැහැ. ඒක යාර ඔක්කොම කියන අන්තිමට 24 වෙනි තැනට තමයි මම හිතන්නේ කිව්වේ. ඒ තේරුනේ නැහැ නේ මොකද්ද? නොසතුන් සිතින් අනුමෝදන් නොවි බැසගී ඔය කියලා කියන්නේ සූත්‍රය. ඒ සූත්‍රෙල් ඉන්න ඕනේ නැහැ අපි. හරිද? හැබැයි ඉතින් ඒකේ තියෙන කතාව ගැඹුරු කතාව තෝරගන්න ඕනේ. මේ මොකද්ද මේ කිව්වේ කියලා. දැන් අවසානට මේ මොකක් හරි මේ බලාපොරොත්තුවක්. මොකක් හරි ක්‍රමවේදයක්, මොකක් හරි ප්ලෑන් එකක් නැතුව ගිය දැන් එහෙම කිව්වම ඔබ ප්ලෑන් එකක් ගහ ගන්නවා. එහෙම නැති දෙන්නත් මම මේ කියන්නද? දැන් ඒකයි මේකේ තියෙන මේ අමාරුව. මේක දැන් ඔබ වචන වලින් ඇල්ලුව ගම වෙන දේ තමයි. ඔබ ඊට පස්සේ ඒ වගේ ස්වභාවයකට මොකද්ද ප්ලෑන් එකක් ගහනවා? ඒ වගේ එකකට මොකද ජීවිතේ ආරම්භ කරගන්නවා? ඒ වගේ එක. ඒ වගේ ස්වභාවය. ඉතින් ඒ වෙලාවෙම දකින්න ඕනේ. ඒ වෙලාවෙම දකින්කොට අන්න ඒක නිදාස් වෙනවා. දැන් ඒක එතනින් එහාට ඊට පස්සේ මොකක්ද? ගමන් කිරීමක් තියෙනවා. දැන් ගමනක් තියෙන, අවසානයක් තියෙන කෙනා විතරයි ඉන්නේ. මේ වචන වලින් ඔබ මේ කතාව තෝරගන්න. දැන් අවසානයක් තිබුණොත් නෙමෙයිද ගමනක් තියෙන්නේ? අවසානයක් නැත්තම් ගමනක් තියෙනවද? ගමනක් නැත්තම් ගමන් කිරීමක් තියෙනවද? ගමන් කිරීම නැත්තම් ගමන් කරන්නෙක් ගැන අපිට කතා කරන්න පුළුවන්ද? නෑ කියන එකට වඩා එයා ඒක තෝරගන්න මේක. ඒකේ තර අන්ත දෙකෙන් තෝරගන්න යන්න එපා. අර තියෙන ඔබේ තියෙන මේ අර වැරද්ද තමයි. දැන් මේ කියන එක මොකක්ද? දැන් ඊට පස්සේ මොකක්ද ඔබ ප්ලෑන් එකක් ගහ ගන්නවා ප්ලෑන් නොකර ඉඳලා.
ඉක්මනට සකස් වෙන විදිහට මොකක්ද ප්ලෑන් එකක් ගහනවා ප්ලෑන් නොකර ඉන්න. දැන් මේ කියන වචන ටික වචන වලින් අල්ල ගත්ත ගමන් ඊට පස්සේ මොකක් හරි එකක් වෙනකොට දැන් මේක ප්ලෑන් කරලා වැඩක් නැහැ නේද? මේ ඒ කියන එක නෙමෙයි මේ කියන්නේ. මේක මේ ඊට වඩා එහාට ගිය අදහස. මොකද ප්ලෑන් කිරීම ප්ලෑන් කිරීම ප්ලෑන් නොකිරීම ප්ලෑන් කිරීම. ඒ දෙකෙන්ම එහාට ගිහිල්ලා මේක තෝරගන්න. අර ඉස්සෙල්ලා අසරණ භාවය අඳුනගන්න මොකකාරී එල්ලෙන්නේ කියලා. ඒ මතු බලාපොරොත්තුව හැම මොහොතකම ඇයි මේ බලාපොරොත්තුව තියෙන්නේ? මොකකාරී හැඩයක් ඕනේ ඇයි කියලා බලන්න හැමදාම. හැඩයක් හදාගෙන තිනවනේ. ඒ හැඩය නරත්තු කරනවානේ. ඒ ඇයි මේ හැඩයක් ඕනේ කියලා බලන්න. මේ හැඩේක සරණ යන්නේ ඇයි කියලා. ඒක අලංකාර කරගන්න තමයි ඔය එක එක ඕනි ආටෝප ටිකක් ඕනි කතන්දර ටිකක් ඕනි. දැන් ඒක තමයි කිව්වේ මේක අපි මේ ආටෝ මේ මේක මේ ලස්සන කරගන්න අපිට ඕනි වෙනවා එක එක දේවල්. දැන් ඒවා තමයි ඔය ජාතිය ආගම එක එක විදිහට එනවා. ඊට පස්සේ දාර්ශනික විදිහට එනවා. ඊළඟට අවබෝධය ප්‍රඥාව විදිහට එනවා. ඇයි මේ? මේ ලස්සන කරගන්න ආටෝප කරගන්න මේ හැඩයක් හදාගන්න. එතකොට මේ හැඩයට අනුකූලව ඉන්න. අවබෝධයේ තියෙන්නේ තනවබෝධයකට සාපේක්ෂව කියලා තෝරගන්න. එතකොට මේම දෙපැත්තක් පේනවා. එක්ක නැයි අපි නිකන් ආර්යෝ කියලා ආර්ය జాතියක් හදාගන්න. එතකොට ආර්යෝ ඉන්නේ අනාර්යෙත් ඉන්න ආර්යෙත් ඉන්න. මොකද එතරම් තේින්නේ නැහැ දෙවතාවය. මොකද්ද මේ? මෙතන තායි මාන්නේ තියෙනවා. තායි හැඩයක් හදාගෙන ආයි උස් කරගනිනවා. ඔබ දැන් මාර්ගඵල දකින්නේ තුඟක් වෙලාට ඒ විදිහෙන් දැන් මම පුතග්ජනයි පුතග්ජන මම මොකද්ද? සෝතාපන්න වෙනවා. සෝතාපන්න මම පකදා ගන්න මම රහත් වෙනවා. එතකොට මොකද්ද මේ ආයි මේ දකින්න මොන විදියට මේක දකින්නේ? දෝතාවකින් දකින්නේ අපට. අන්ත දෙකකින් එකක් අතරල්ල ඊළඟ එකටපත් වෙන්න හදනවා. ඊළඟ එකටපත් වෙන්න හදනකොට මොකද්ද? ආයර අසනකමද එල්ලිලා තියෙන්නේ එතන. රාමුවක් හදාගෙන තියෙනවා. මේ ස්වභාවය දකින්න ඕනේ. අපේ මෙහෙම එකක් තියෙනවා. දැන් ඔබ මේ ස්වභාවය දකින්න කියලා කිව්වට පස්සේ ඔබ කරන්නේ මොකද්ද? ඒකෙන් අයින් වෙන්න හදනවා. දැන් අපිටම දැන් මොකක් හරි දෙනකොට සිතිවිලක් ඇති වෙනවා කියලා මෙහෙම වැඩක් කරන්න යනවා කියලා. ඒවා දැන් ඊට පස්සේ මේ වචන ටික වචනාර්ථයෙන් අල්ලගත්ත වෙන එක අරක නවත්තන්න හදනවා. ඒක නෙමෙයි මේ කිව්වේ. එතකොට අර නවත්තන හැඩයට අපි ගිහිල්ලා ඉවරයි. අනිත් හැඩයකට, ඒ කියන්නේ ඒ හැඩයෙන් තව හැඩයකට ගිහිල්ලා ඉවරයි. මම කියන්නේ මේ හැඩෙන් පලා යන්න එපා. හැඩෙන් අයින් වෙන්න එපා. ඉතල මේ හැඩ ටික අයින් අඳුන ගන්න. ඒ හැඩය තුල ඉඳලා මේ හැඩ ටික අඳුන ගන්න. ඒ දෙවතාවේ දකින්න. දැන් අපි තුමු අපි නිකන් උදාහරණකින් මේ විදිහට අපි පාස්පෝට් එක ගන්නවා. එතකොට ඉතින් දෙවතාවේ දකින්න ඕනේ. දැන් මෙතන ඉන්න බස් හෝල්ඩ් එකට යනවා කියන්නේ. ඒක ඔහෙත් තියෙනවා. අනාගතේනේ. දැන් වර්තමානයේ තියෙනවා. බස් හෝල්ඩ් එකට යන ගෙනා ඉන්නේ. ඊළඟට බස් හෝල්ඩ් එක යන්නේ නැතුව මෙතන ඉන්න ගෙනා. දැන් මෙතනට සාපේක්ෂව අතන තියෙනවා. දෙවතාවේට අහු වෙලා දෙවතාවේ දකින්නත් පුළුවන්. දැක්ක දෙවතාවේට අහු වෙලා දෙවතාවේ දකින්න එක එකක්. දෙවතාවේට අහු නොවි දෙවතාවේ දකින්න එක තව එකක්.
නාම රූප කියන එකේ හරි ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේකත් මේ අර එක විශ්ව කර ගැනීම සඳහා පාවිච්චි කරපු පරියාය. ඒ කියන්නේ තව මාර්ගයක්. එතකොට මේ මාර්ගයේ දැන් ඔබ දැන් රූපයක් විදිහට දකින දේ කොහොමද ගොඩ නැගිලා තියෙන්නේ කියලා බලන්න. මම මේ කාලේ විශ්වතර දැන් විතර මේ ආන්තර කෙනෙක්ගේ රූපය දකින්නේ මොකක්ද? එක සංකල්පය සංකල්ප කොට දෙකතු. දැන් මෙතන තියෙන ගිනි පැවිදි, ස්ත්‍රී පුරුෂ, තරුණ මහලු, ඊළඟ මොකක්ද? දැන් මේ මෙතන මෙතන දැන් උස මිටි ඔය විදිය ගොඩක් තියෙනවානේ. එතකොට දැන් ඔබ රූපයක් විදිහට දකින්නේ මේ විදිය මේ සංකල්ප ගොඩක එකතුවක් නෙමෙයිද? හා? මේ අන්ත ගොඩක එකතුවක් නෙමෙයිද? එතකොට අර නාමයන් නිහින්ද නේද රූපේ පවතින්නේ? ඒ ස්කන්ධයෙන් ඕම බරපතල වචන දාගන්න එපා. ආයි නැත්තම් ආයි වචන ඇතුළේ හිර වෙනවා. දැන් මෙහෙම බැලුවන් පස්සේ අපිට බැලුවන් පස්සේ දැන් මෙතන මේ රූපය විදිහට ගොඩ නැගිලා තියෙන එක මොකක්ද? කරේ එකතුවක් නේද? ඊට පස්සේ දැන් ඔය ඒකේ අපි ආයේ නාමයක් ගමුකෝ. මේකේ නාමයක් ගමුකෝ අපි දාන්න විදිහට. දැන් මේකේ ස්ත්‍රී පුරුෂ ස්වභාවය ගමුකෝ. දැන් අපි ස්ත්‍රී ස්වභාවය කියන්නේ තාය නාමයක් නේ. ස්ත්‍රී ස්වභාවය ආයේ නාමයද ආයේ රූපයක්ද? ඒක නාමයද ආයේ රූපයක්ද? දැන් නාම කොටසේ අරක ගත්තාන් පස්සේ ආයේ නාමය ආයේ මොකද්ද වෙන්නේ? රූපයක් වෙනවා නේද? ඊට පස්සේ ඒ රූපය ආයේ ගත්ත ආයේ නාමයක් වෙනවා නේද? දැන් මොකද ස්ත්‍රී ස්වභාවය ආයේ ඒ වගේ සංකල්ප කොටක එකතුවා. එතකොට ඒක පැහැදිලිද මම මේ කියන්නේ හදලා? તો මොකද්ද ඇත්ත? දැන් මේ පැත්තෙන් අපි රූපය හැදිලා තියෙන්නේ මේ විදිහේ නාම කොටස් කීකින් කියලා අපිට පේනවා. ඒ කිය සංකල්ප කොටස්. ඊට පස්සේ මේ නාමයක් ආයේ අනිත් පැත්තට ගත්තාම ඒක ආයේ මොකක්ද රූපයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ රූපේ ආයේ හැදිලා තියෙන්නේ මොකක්ද? මොකක්ද ඒක ඇත්ත උන් බලාගෙන බලන්නේ. කොතන දිතුරු වෙන්නේ? හා? දැන් ඊට පස්සේ දැන් ඕක තෝරගත්තාම ඔබ ගන්න අදහස තමයි නාම රූප තියෙනවා කියලා ගන්නවා. පැහැදිලි මම මේ කියන්නේ. ඊට පස්සේ හිර වෙලා මේ පොටු වෙනවා නාම රූප කියලා જાතියක් තියෙනවා කියන්නේ. මේ නාම රූප කියලා જાතියක් කියන නාම රූප කියන්නේ තායි රූපයක්. අර දැන් ওই ගත්තුනේ ආයේ නාම රූප කියලා දැන් හදාගෙන තියෙනවා සංකල්පයක්. ඒකට දාලා බලන්න. දැන් ওই න්‍යායම නාම රූප කියන න්‍යායම නාම රූප වලට දාලා බලන්න. එතකොට මොකද වෙන්නේ? වේගය ගැන කොහොමද අදහසක් තියෙනවා? එතකොට අඩු කරගන්න එන මේක දැක්කේ නැහැ. මම අඩු කරගන්න ඕනි කියන එක ඇතුලේ තියෙන. ඒ ටික දැක්කේ නැද්ද? අඩු කරගන්න යනකොට එතන අඩු කරගන්න ඕනි කියන එක ඇතුලේ තියෙන. සංකල්ප ජාලාවක් කියලා පේනවා. ඊට පස්සේ ආයෙනව සංකල්පයක් මොකක්ද?
මේ සංකල්ප ටිකෙන් අයින් වෙන්න ඕනේ කියලා. මේ සංකල්ප ටික ඉවත් කරගන්න ඕනේ, අයින් කරගන්න ඕනේ, මේක නිදහස් වෙන්න ඕනේ කියලා. ඒක සංකල්පයක් කියලා තේින්නේ නැද්ද ඔබට? ඒක තමයි අර වෙලා තියෙන එකක ගිහිල්ලා තව තැනක නිරේ. කියනවා මේක ඇති නිරේ. සංකල්ප කියලා තේරුණාට පස්සේ මොකද සංකල්ප අයින් කර ගැනීම? සංකල්පේ එන්න විදියක් නැහැ. සංකල්ප කියලා තේරුණාද? ඒ සංකල්ප අයින් කර ගැනීම සංකල්පේ එනවා. ඒකයි අර හැම වෙලාවෙදිම මේක අර ඔබ්ජෙක්ට් එකක් හදලා තමයි ඒකේ ඊට පස්සේ ඒකේ තමයි බලන්නේ මේ. ඒක වෙනවා තියලා ඒක බලනවා. මම ඒකයි හැම වෙලාවෙම කියන්නේ ඔබට මේ උත්තරේ දෙන්නේ ප්‍රශ්නේ තුලමයි. උත්තරේ තුල නෙමෙයි තියෙන්නේ. ප්‍රශ්නේ පැත්තට හැරුණොත් උත්තරේ හම්බ වෙන්නේ නැහැ, ප්‍රශ්නේ දිය වෙන්නේ නැහැ. උත්තරේ පැත්තට හැරුණොත් ප්‍රශ්නේ තව තහවුරු වෙනවා. ප්‍රශ්නේ තහවුරු වෙනවා කියන්නේ උත්තරේ කවදාවත් මොකද ප්‍රශ්නේ තව තහවුරු වෙනවා. උත්තරේ තව තහවුරු වෙනවා කියන්නේ වැඩිපුර තහවුරු වෙනවා කියන්නේ ප්‍රශ්නේ තව තහවුරු වෙනවා. ප්‍රශ්නේ තව දල්ලන්න පටන් ගන්නවා. හොඳට මතක තියාගන්න මේ එකකටවත් උත්තර හම්බෙලා නෙමෙයි ඔබ නිවන දකින්න. එකකටවත් උත්තර හම්බෙලා නෙමෙයි. ප්‍රශ්නේ තියෙන බොරුව තෝරගෙන තමයි නිවන. කොහොමද උත්තරයක් හම්බෙනවා කියන්නේ? දැන් උත්තරයක් තියෙන තුරු මොකද වෙන්නේ ප්‍රශ්නේ? අංගාරාර උපමා කිව්වා අර අලියගේ උපමා. දැන් අලියා එනවා. දැන් අලියා පස්සෙන් පන්නන් එනවා. අලියා පස්සෙන් පන්නන් එනකොට අලියට බය වෙලා දුවනවා. අලියට බය වෙලා දුවන්නේ මොකද? නිදහස් වීම බලාපොරොත්තු වෙන. හරි. දැන් මේක හීනයක් කියලා කියනවා මම. හරි. හීනයක් කියලා කිව්වට පස්සේ තාම අලියාගේ නිදහස් වීම බලාපොරොත්තු වෙනවා. අලියාගේ නිදහස් වීම බලාපොරොත්තු වෙනකොට නිදහස් වීම මොකද්ද? හා? නිදහස් වීම නිදහස් වීම කියන්නේ දැන් උත්තරේනේ. නිදහස් වීම කියන උත්තරේ ඇත්ත වෙන්න ඇත්ත වෙන්න මොකද ඇත්ත වෙන්නේ? අලියා ඇත්ත වෙනවනේ. මේ නිදහස් වීම කියන එක ඇත්ත වෙන්න ඇත්ත වෙන්න ඇත්ත වෙන්න අලියා ඇත්ත වෙනවා. නිදහසීම බර වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න. අලියා කියන එකේ බර වැඩි. දැන් ඒ වගේම තමයි ඔබට. දැන් අර නිවන කියන එක මන්ජනා වෙන විදිය එක පාර කිව්වට තේරුන්නේ නැහැ. මොකද වචනින් අර සමහරේවා වාදික වචනාර්ථයෙන් නිගන්නේ. එතකොට මොකද? නිවන කියන එක වැඩිපුර තහවුරු වෙන්න සසර කියන එක මොකද වෙන්නේ? සසර කියන එක බර වැඩි වෙන්න ගන්නවා. දැන් එතනත් අර අන්ත දෙකේ ඉර වෙලා ඉන්නවා කියලා දැක්කම තමයි හැබැයි නිවන දකින්නේ. දැන් සසර නිවන කියලා අන්ත දෙකක ඉර වෙලා ඉන්නවා කියලා දකිනකොට තමයි හැබැයි නිවන දකින්නේ. නැත්තම් අර පැත්තට අර නිවන පැත්තට මේව යන්න හදනකොට මේ පැත්තෙන් මේක ඇදගෙන තමයි යන්නේ. මේක තහවුරු වෙන්න තහවුරු නිවන නිවනක් කියන එකත් තහවුරු වෙන්න සසර කියන එක මොකද වෙන්නේ? තව තහවුරු වෙනවා. තව වැඩි වෙනවා. දැන් ඔබලට මම මෙහෙම එකක් අහන්නම්. බණ අහන්න කලින්ද සසර බය තිබුණේ? බණ ඇහුවට පස්සේද සසර බය? ඇයි? ඇයි බර වැඩි වුනේ? ඇයි අපි දැන් මොකද නිවන කියන එකක් තහවුරු වුණා. නිවන කියන එක තහවුරු වෙන තුරු අර සසර කියන එක තව ධර්මයට තහවුරු. අපි ඒකත් එක්ක පියවරක් තමයි. ඊට පස්සේ ඔබ දෙපැත්තම බොරුව දකින්න. දැන් මේ සසරකට සාපේක්ෂව තියෙන නිවන කවදාවත් නිවන වෙන්නේ නැහැ.
සසරකට සාපේක්ෂව තියෙන නිවන කවදාවත් නිවන වෙන්නේ නැහැ. ඒකට සසර සාපේක්ෂව තියෙන නිවනේ තව සසර තහවුරු වෙන එක විතරයි. මොහොතක් තියෙනවා කියලා බලන්න පොඩ්ඩක්. ඉස්සෙල්ලා මේ මේ මොහොත බල බල යන්න, ඊට පස්සේ මොහොතක් තියෙනවා. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. දැන් ඒක බලන්නේ මොකද්ද? ඒක බලන්නේ තායේ ප්‍රේමයකින් නේද? රාමුව පැටිලා නේ බලන්නේ. ඒක ප්‍රේමයක් වැටෙනවා කියලා තේරෙන්නේ නැද්ද? හා? හැම වෙලාවෙම අර සමීකරණයක් අදා ගණන් හදා ඉන්න වගේ පේන්නේ නැද්ද ඒක? ඔව්, තවුරට පාවිච්චි කරලා කවන්නේ අරක දකින්න. නැත්නම් ඒක හිර වෙලා ඉන්නවනේ. ඒ කියන්නේ මේක ආයාස 100ක් නෙමෙයි, નિરાයාස සමහර. નિરાයාස සතියකටදී මුලදී ආයාස සතියක් දැම්මට කමන්නේ. හැබැයි ආයාසයේම අර අර විදිහේ ආයාසය තුල මොකද්ද? ඒ තුල භව තණ්හාව තියෙනවා. ආයාසය තුල භව තණ්හාව නැහැ. දැයි තව භවකට පත් වෙනවා. මොකද? එතකොට සසර සාපේක්ෂව නිවන් භවට පත් වෙනවා. සසරට සාපේක්ෂව නිවන් භවට පත් වෙන්නේ මොකද්ද? භව තණ්හාව තියෙනවා. බලාපොරොත්තුව තියෙනවා. එතකොට සතිය කියන්නේ ඒක නෙමෙයි. ඕක දකින්න. එතන තියෙන මේක දකින්න එක. ඒක ඔබට වචන වලින් කියලා තෝරගන්න බෑ. ඒක තව දැන් මේ මම දැන් නිවන කියලා අල්ලන් ඉන්න මොකද්ද කියලා බලන්න. දැන් නිවන කියලා අල්ලන් ඉන්න මොකද්ද? යව කාලාම් සූත්‍රය දාලා බලන්න නිවන කියලා අල්ලන් ඉන්න මොකද්ද? પરම්පරා කතාව. ඊළඟට පොතපති. කවුරු හරි කියපු එකක් අහලා. දැන් ඒ හරහා ගොඩ නැගිච්ච මේ සංකල්පීමේ නිවනක් නෙමෙයි දාල්ලන් ඉන්නේ. එතකොට ඒ නිවනද? ඒ නිවන තියෙන කම් මොකද වෙලා තියෙන්නේ? සසර කියනක මොකද උනේ? තව තහවුරුණා නේද? ඒ නිවන තියෙන කම් මොකද්ද? ඒ නිවනට පත් වීම භව තණ්හාව ආවද නැද්ද? ඒ නිවන් භවට පත් වීම භව තණ්හාව ආවද නැද්ද? ඒක තියෙන කම් මොකද්ද? අනාගත බලාපොරොත්තු තියෙනවද නැද්ද? පැවැත්මක් තියෙනවද නැද්ද? ඒක නොලැබීමේ දුක තියෙනවද නැද්ද? හ්ම්? එතන මේ දුක්ඛ සත්‍ය දැක්කනා දුක්ඛ නිරෝධය වෙන්නේ කයි? දැන් මේ දුක්ඛ සත්‍ය දැක්කා කියලා දකින්න දකින්න දැන් මොකද වෙලා තියෙන්නේ? දුක්ඛ සත්‍ය දකින්න දකින්න වෙලා තියෙන්නේ මොකද්ද? දුක වැඩි වෙලාද අඩු වෙලාද? දැන් දුක්ඛ සත්‍ය දැක්කනා දුක නිරෝධ වෙන්න ඕනේ. එතන යාර දුකක් තියෙන්න පුළුවන්ද? දැන් දුක හටගන්නේ මෙන්න මේ විදිහට කියලා දකින්නවා. දැන් දුක හටගන්නේ මේ විදිහට මොකද්ද? අනාගත බලාපොරොත්තුවක් එක්ක යන්නේ. එතකොට අර නිවන කියලා හරි. අනාගත බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ බවට පත් වීමේ ඕනාවක් තියෙනවා. එතකොට ඒක සිදු නොවීමේ මොකද්ද පීඩාව තියෙනවා. එතකොට ඒ නිවන නැහැ නේ? ඒක දකින්න. දැන් අර වෙලා තියෙන මෙහෙමයි. දැන් අර දැන් මම මේක පැහැදිලි කරලා තියෙනවා. දැන් අපි දැන් පොඩි කාලේ මොකද තියෙනවා බලාපොරොත්තුවක් මොකද්ද? දැන් පොඩි කාලේ තියෙනවා දැන් ඔබ ලොකු වෙලා මෙන්න මේ දේවල් කරන්න එක්කෝ මම ක්‍රිකට් ෆීල්ඩ් එකෙක් වෙනවා, එහෙම නැත්නම් මම නළුවෙක් වෙනවා, නිළියෙක් වෙනවා, එහෙම නැත්නම් මම ඉංජිනේර කෙනෙක් වෙනවා, ડોක්ටර් කෙනෙක් වෙනවා, බිස්නස් කරන කෙනෙක් වෙනවා. හරි, ඔය විදිහට අර එකක් හැදෙනවානේ. ඊළඟ මම මේ දේවල් ගන්නවා, වාහන ගන්නවා කියලා ඔය හදාගත්ත ඔය ප්‍රතිරූපේ ඉස්සරහ තියාගෙන මොකක්ද? ඕකත් එක්කනේ ගියේ. අපි සාමාන්‍යයෙන් ගියේ ජීවිත වැඩ පිළිවෙල ඕකත්. එතකොට දැන් මේ ප්‍රතිරූපේ කොහෙද තිබ්බේ? කොහෙද තිබ්බේ මේ ප්‍රතිරූපේ? දැන් මේ ප්‍රතිරූපේ හඹා යන එක නේ කරේ.
මේ ප්‍රතිරූපේ හඹා යන එක. එතකොට ඒ ඒ තිබ්බ ඒ පීඩණය, ඒ පීඩණයක් තිබ්බනේ. ඒකට අනුකූල මේක නැති වෙයි කියලා බයක් තිබ්බනේ. ඒක බිඳ වැටේ කියලා බයක් තිබ්බනේ. දැන් ඒක හැම වෙලාවෙම ඒක ආරක්ෂා කර ගැනීම. වැඩ පිළිවෙල නෙමෙයිද හිතුවේ? එතකොට ඒ බවටපත් වීම බව තණ්හාව නෙමෙයිද හිතුවේ? ඒ භව තණ්හාව තියෙනකන් ඒකට අනුකූල දුකක් තිබුණද නැද්ද? ඊට පස්සේ දැන් ඔබ දැන් බලහන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් මේක හරියන්නේ නැහැ. මේක මහා කරදරයක් කියලා ඊට පස්සේ මොකද? ඊට පස්සේ දැන් මොකද හැදුනේ? දැන් බණහලේ ආව මොකද? දැන් බණහල රහතන් වහන්සේලාගෙන විස්තර එනවා. කාශ්‍යප මහ රහතන් වහන්සේ, ශරීර මහ රහතන් වහන්සේ, මොකද ධම්මදින්නා තෙරුන් වහන්සේ, ඊළඟට තේමා තෙරුන් වහන්සේ කියලා දැන් ඔන්න ඇහුණා. ඒ ටිකක් ඇහුණා. ඊළඟට මොකද්ද? දැන් මේම සුද්ධ ස්වභාවය මේ ඔක්කොගෙන් මේ වෙලා රාග දේශ මොහ ඔක්කොම අයින් වෙලා ඔක්කොම කරලා දැන් බණ ඇහෙන්න ඇහෙන්න මොකද්ද එකක් හැදෙනවා. දැන් හැදෙන්නේ මොකද්ද? දැන් අර පොඩි කාලේ දැන් අර ලොකු වෙලා දැන් ගෙවල් හදලා වාහන හදලා කසාද බැඳලා ඊට පස්සේ ව්‍යාපාර කරලා ඔක්කොම කරලා අර හදාගත්තු ප්‍රතිරූපය වගේ එකක් හැදෙනවද නැද්ද? ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ මේ බවටපත් වීමේ මේක හඹා යෑමේ මොකද්ද? බලාපොරොත්තු වෙලා තියෙනවනේ. අඩු ගන්න දැන් මෙතන මේ මොකද්ද? ලෝකේ මිදිච්ච ස්වභාවය. ලෝකේ නැති ස්වභාවය. දැන් ලෝකේ නැති ස්වභාවය හැදිලා තියෙන්නේ මොකද්ද? ලෝකයට සාපේක්ෂව. සසරෙන් මිදිච්ච ස්වභාවය හැදිලා තියෙන්නේ මොකද්ද? සසරට සාපේක්ෂව. ඒක දැන් මේක හඹා යනවා. දැන් මොකේද වෙනස තියෙන්නේ? ඒක ඕක දකින්නකොට තමයි මොකද්ද? හැම වෙලාවෙම එහෙම එකක් නඩත්තු කරනවා. එතකොට දැන් මේ කොහොමද තිබ්බ නිවන නෙමෙයිද මේ කාගෙන තියෙන්නේ? ආ මොකද? මාළුවට වතුර මොකද්ද කියලා දෙන්න. දැන් කොහොමද තිබ්බ නිවන නෙමෙයිද මේ වෙලාවේ? දැන් එතකොට මෙන්න මේක තමයි දකින්න ඕනේ. මේක දකිනකොට මොකද අර නිදාසින් දැන් මේ මොකද්ද යන්නේ? කොහෙද අල්ලගන්නේ? දැන් ඔතන දැක්කේ නැද්ද ඔතන තියෙන අන්ත දෙක? දැන් අමාමහ පෙරහැර පානකොට සීළු සත්‍ය සූපත් වුණා කියලා කිව්වන්නේ. මාන්නේ විඳලා වැටුණා කියලා සූපත් වුණා. ඒක දැක්කම ඔතන තියෙන අන්ත දෙක. දැන් අතන එහෙම ස්වභාවයක් ගැන අපි විශ්වාස කරනකොට ඒ විශ්වාසය වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? ඒක හැදිලා තියෙන මොන ස්වභාවයට සාපේක්ෂවද? දැන් තමන් ඉන්න ස්වභාවයට සාපේක්ෂව. මේක තහවුරු වෙන්න දැන් තමන් ඉන්න ස්වභාවය මොකද්ද වෙන්නේ? තහවුරු වෙනවා නේද? එතකොට මොකද්ද වෙන්නේ? දැන් මේ ස්වභාවයේ තව මොකද්ද වෙන්නේ? තව ලොකු වෙනවා, තහවුරු වෙනවා. අරක තහවුරු වෙන්න මේක මොකද්ද? තහවුරු වෙනවා. දැන් අරකට සාපේක්ෂව දැන් මේකට සසරට සාපේක්ෂව අතන මේ නිවන කියන එක හදා ගන්නවා වගේම මොකද්ද නිවනට සාපේක්ෂව මොකද්ද? දැන් සසර මෙතන හදා ගන්නවා. ඒක තහවුරු වෙනවා. එතකොට සසරේ ගමන් කරන්න තහවුරු වෙනවා. තව තහවුරු වෙන්න මොකද වෙන්නේ මේ සංකල්ප ටික? මෙතන මොකද්ද වෙන්නේ? දුක වැඩි වෙනවද අඩු වෙනවද? ඕක දැක්කට පස්සේ තමයි මේක නිදහස් වෙන්නේ. දැන් ඔය අපේක්ෂාව තියෙනවද? අර ඒක තමයි මන්ට මොකක් හරි රාමුවක් දාගෙන රාමුවේ ඉර වෙන්න බලන්නේ. දැන් ඊට පස්සේ ගන්නවා මම කිසිම අපේක්ෂාවක් නැතුව මං ඉන්නවා කියලා අපේක්ෂාවක ඉන්නවා. මම ඔබට කියන්න දැන් ඕක නිකන් හීනයක් කියලා ඔබ දකින්නවනේ. දැන් ඕම දැන් ওই හීනේ
ඊමෙන් එළියේ හිටියේ කොයි වෙලාවෙද කියලා මම හිතුවා. කොහොම මේ මතු බලාපොරොත්තුවක් මෙහෙම තියාගෙන ඉන්න එක හීනයක් කියලා ඔබට පේනවනේ. ඔය හීනෙන් එළියේ කොයි වෙලාවෙද කියලා. ඉන්නේ ඇටි එළියේ කොයි වෙලාවෙද කියලා. ඉන්නේ දකින්න කොහෙද හිටියේ කියලා. ඉන්නේ විතර නෙමෙයි ඉන්නේ දකින්නකුත් ඉන්නවනේ. ඒ දකින්න කොහෙද හිටියේ? කොයිද හිටියේ? ඉන්නේ එළියේ හිටියේ කොයි වෙලාවෙද? ඉන්නේ මෙන්න නැහැ. හා? ඉන්නේ ගැන කිව්වද? ඉන්නේ ගැන නින්ද කියලා කියන්නේ මොකක් ගැනද? දැන් නින්ද කියලා කියන්නේ මොකද්ද? දැන් මේ වෙලාවේ නින්ද කියලා කියන්නේ නින්දටද නින්ද ගැන තියෙන ඇතිවෙච්ච හැඟීමද? ඒ හැඟීම් පිට නින්දක් ගැන කතා කරන්න පුළුවන්. එතකොට එතනින් එහාට නින්දක් තිබුණාද? දැන් මම මේ එකක් අහන්න. දැන් ඒ අපිට මේ නිින්ද කියනකොට මේක ඇත්තයි වගේ දැනෙනවනේ. හැබැයි අපි නිින්ද නෙමෙයිනේ දකින්නේ. මොකක්ද දකින්නේ? හැඟීමක් නේ දකින්නේ. ආයි එකට නිින්ද කියලා කියන්නේ ඒ හැඟීමට නෙමෙයිනේ. හරිද? එතකොට දැන් මේ වෙලාවේ එතකොට ඉන්නේ නිදාගෙනද හැරිලාද ඉන්නේ? දැන් ඇහැරිලා ඉන්නකොට අපි කියනවා අපි නිින්ද ගැන අපිට අදහසක් එනවා. නිින්ද ගැන අදහසක් එන්නේ නිින්ද නිින්දටද? නිින්දද? නිින්ද විදියට නිින්ද ගැන අදහස දකින්නේ. ඒක නිින්ද නෙමෙයිනේ එතකොට. එතකොට අපි ඒ දකින්නේ ඇත්තක් නෙමෙයිනේ. එතකොට දැන් මම මේ ඔබෙන් අහන්නේ දැන් ඔබ ඇහැල්ලා දින් නිදාගෙනද කියලා. දැන් මේ හොඳට බලන්න. එන මේක තෝරගන්න. දැන් පෑ පහක් හයක් නිදාගත්තා කියලා කියන්නේ කියලා දැනගන්න කොයි වෙලාවේ? හැරුණාට පස්සේ. එතකොට හැරුණාට පස්සේ සිතේ ඇති වෙන හැඟීමට නෙමේද නිින්ද කියලා කියන්නේ? එතකොට ඒ හැඟීමෙන් පිට නිින්දක් ගැන කතා කරන්න බෑනේ. පැහැදිලිද මම මේ කියන්නේ? ඒකෙන් පිට නිින්දක් ගැන කොහෙත්ම කතා කරන්න බෑනේ. හරිද? ඊට පස්සේ මේ හැඟීමට නිින්ද කියලා දෙන නමත් අර හැඟීම නෙවෙයිනේ. එතකොට මේ අපි මේ නිින්ද කියලා කතා කරන ඒ වචනයම වචනේ අර හැඟීම නෙවෙයි, අර හැඟීම නිින්ද නෙමෙයි. ඒක තේරෙනවනේ. එතකොට එතන යන නිින්දක් තිබුණා නෑ කියලා මොකක්වත් කියන්න බෑ. හරිද? හරි. ඊළඟට දැන් ඇහැරිලා ඉන්න වෙලාවේදී අර හැඟීම එහෙම නැත්නම් නිින්ද කියන වචනේ අපි නිින්ද කියලා ගන්නවා. මේව පැය පහක් හය තිබිච් එකක් කියලා ගන්නවා. ගන්නව නේද? එතකොට එහෙම ගන්නකොට අපි ඇහැරිලා දින්නේ නිදාගෙන ඉඳින්න. නිදාගෙන ඉන්න එක සාර්ථක වෙනවා. මම කියන්නේ මේක ඔව් ඒක තමයි මම මේ කිව්වේ. එතකොට මේ ඇත්තටම අපි ඇහැරිලා කියලා ඉන්නේ ඇහැරිච් එකක්ද මේ ඇහැරිලාද ඉන්නේ ඇත්තටම? ඔබ ඇහැරිලාද ඉන්නේ? හොඳට හොඳට කල්පනා කරලා බලන්න ඔබ ඇහැරිලාද ඉන්නේ එතකොට? ඇහැරිලාද ඉන්නේ තාම නින්දද ඉන්නේ? නෑ මේක මම වෙන පැත්තකින් කිව්වේ. ඇත්තටම ඇහැරිලාද ඉන්නේ?
වෙන වෙන විදිහකට මම ඔබ කියන්න හරි. දැන් අතීතය ගැන කතා කරමු. දැන් ඉපදිලා දැන් කාලයක් ඉඳලා අවුරුදු 50ක් විතර ඉඳලා දැන් ගෙදර ඉඳලා ඔක්කොම ඉඳලා දැන් ආ මෙතෙන්ට ආවනේ. දැන් අතීතේ කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? ඒ අතීත සම්පූර්ණ අතීතේ කොහෙද තියෙන්නේ? එතකොට දැන් ඉපදිච්ච ජීවත් වෙච්ච අවුරුදු 50 ජීවත් වෙච්ච කෙනෙක් ඉන්නවද? එතකොට අනාගතේ යන කෙනෙක් පේනවා. දැන් එහෙම එකක් තිබුණොත් දැන් අතීතයක් අනාගතයක් තිබුණොත් තව වර්තමාන මොහොතක් තියෙනවා. අතීතයක් අනාගතයක් වර්තමාන මොහොතක් තියෙනකොට එතකොට ඒ දකින්නේ මොකක්ද? තියෙන අතීතයක්ද තිබ්බ අතීතයක්ද තියෙන වර්තමානයක්ද තියෙන අනාගතයක්ද ඒ දකින්නේ නෑනේ. මම කියන වචන වලින් ඔබේ තියෙන එක තෝරගන්න හරිද? එතකොට දැන් එතකොට ඒක දකින්නකොට දැන් අපිට මේ අතීතය අනාගත වර්තමානය කියලා දුන්න දකින්නකොට ඒ දකින්න ඇත්තක් නෙමෙයි කියලා, ඒ අතීතය නෙමෙයි, ඒ අනාගතය නෙමෙයි, වර්තමානය නෙමෙයි කියලා තේරෙනවනේ. එතකොට ඒක අතීතය අතීතයේ විදිහට, අනාගතය අනාගතයේ විදිහට, වර්තමානය වර්තමානයේ විදිහට දකින්නකොට එහෙම එකක් විදිහට දකින්නකොට තීනේ ඇත්ත වෙලාද නැද්ද? එතකොට හීනයක් ඇත්ත වෙලා නැේද තියෙන එක? හීනයක් ඇත්ත වෙලා ඉන්නකොට නිදාගෙන ඉන්න හැදලා තියෙන්නේ. පැහැදිලි මම කියන්න හදන්නේ. නිදාගෙන කොහෙද හැරෙන්නේ? එතකොට දැන් අපි අතීතයේ විදිහට දකින්න අතීතය නෙමෙයිනි, අනාගතයේ විදිහට දකින්න අනාගතය නෙමෙයිනි, හරිද? හැබැයි ඒක අතීතය වගේ දැනෙනවනේ, අනාගතය වගේ දැනෙනවනේ, හරිද? ඒක අතීතයේ අතීතයේ විදිහට දැනෙනවා නම් අනාගතයේ අනාගතයේ විදිහට දැනෙනවා නම් හීනේ ඇත්ත වෙලා නෙමෙයිද තියෙන්නේ? එතකොට හීනේ ඇත්ත වෙලා නම් ඉන්නේ නිදාගෙනද හැරිලා තියෙන්නේ? ඉන්නේ ඇත්ත වෙන්නේ කොයි වෙලාවෙද? උදාගෙන ඉන්න වෙලාවද නේද? ඒක තමයි මම ඇවිල්ලා නිදාගෙන ඉන්න වෙලාවේ, මේ ඇහැරිලා ඉන්න වෙලාවෙත් ඇත්තටම ඇහැරිලාද ඉන්නේ කියලා පොඩ්ඩක් බලන්න. දැන් ඇහැරිච්ච වෙලාවේදී මොකද්ද හැඟීමක් එනවා? මොකද්ද? පෑය පහක් නිදාගත්තයි කියලා. හැබැයි පෑය පහක් නිදාගත්තයි කියලා දකින්නේ පෑය පහක් නිදාගත්තු එකකට මේ දකින්නේ නෑ නේද? එතකොට මේ අතීතය කියන්නේ කොහෙද හැදිලා තියෙන්නේ? කාලය කොහෙද හැදිලා තියෙන්නේ? අවකාශය කොහෙද? දැන් මේ වෙලාවේ හැදෙන අවකාශය කොහෙද තියෙන්නේ? කාලය කොහෙද තියෙන්නේ? දැන් ඔබට මේ වෙලාවේ අවකාශය ගැන අදහසක් තියෙනවනේ. ඒක කොහෙද තියෙන්නේ? කාලය කොහෙද තියෙන්නේ? දැන් ඒක ඒ වෙලාවේදී අරක නිින්ද විදියට දකින්නකොට එයා නිදාගෙන ඉන්නේ හැදිලා තියෙන්නේ. පැහැදිලිද මම මේ කියන්නේ? තමි හීනයක් ඇත්ත විදියට දැනෙන කොයි වෙලාවකින්ද? හීනයක් නෙවෙයි.
ඒක තමයි කියන්නේ. ඇලින් වෙලාව කැටි වෙනවා. සමහර වෙලාවට ඔබ හීනයක් දැක දැක ඉඳී අතරමඟදී දැනගන්න ඕනේ මේ දකින් හීනයක් කියලා. එහෙම අත්දැකීමක් තියෙනවනේ ජීවිතේ. එහෙම අත්දැකීම හම්බෙලා ඇති. හීනේ බල හීනයක් දකින්න එක අතරමඟදී දැනගන්නවා හීනයක් කියලා දැනගන්න. එතකොට අර බර වැඩි මොකද වෙන්නේ? හීනේ බර. ආ? අඩියනවා නේද? ආ ඉස්සෙල්ලා ඒක දැනගන්න ඕනේ කියලා මම හිතනවා. ඒ දැන් හීනෙන් අයින් වෙනව නෙමෙයි. මොකක්ද හීනේ අතට ඔව් හීනේ අතටදී අපි දැනගන්නවා මේ හීනේ තමයි දකින්නේ කියලා. දැන් බය වෙලා මේ වෙලා අපි හර අලිය පිටිපස්සෙන් පන්නගෙන ඇවිල්ලා හෙන්න වෙලා දැන් මේ කපුව කැඩිලා මේ වෙලා දැන් මේ යනකොට අතරමඟ දැනගන්නවා මේ හීනේ යන්නේ දකින්නේ කියලා. එතකොට මොකද වෙන්නේ අර අර බය වෙච්ච බය ඔක්කොම මොකක්ද අඩු වෙලා යනවනේ. ඉස්සල්ලා ඒ තැනටවත් එන්න කියලා මම මොකද ඔබ අවදි වෙන්න හිතනව නේද? හීනෙන් අවදි වෙන්න හිතනව නේද? නෑ ඒකත් හීනයක්. දැන් අවදි වෙන්න හිතනකොට අවදි වීම තියෙන්නේ කොයි පැත්තේද? අනාගතාන්තයේ නේද? එතකොට අනාගත විදියට ආයි දකින්න මොකද්ද? ඒක ඇත්ත වෙනකොට ආයි මොකද්ද? ආයි කොහෙ පැත්තේ කොහෙ තින්නේ? හීනේ. එතකොට ඒ හීනේ ඇත්තක් වෙලා ඉන්නවා කියන ආයි කොහෙද ඉන්නේ? ඔයෙම කරගෙන ඒව කරගන්න පුළුවන්. අයි මුලින් හරි ඒක ඒකට හරි තෝරගන්න එක ලොකු දෙයක්. දැන් හොඳට බලන්න අවකාශය. දැන් මෙතන නැති කෙනෙක් මතක් කරගන්න. මතක් කරගුවම මොකද වෙන්නේ? අවකාශයක් හැදෙනවද නැද්ද? දැන් මුළු විශ්වයම කියලා ගොඩනැගිලා තියෙන අවකාශය කොහෙද තියෙන්නේ? එතකොට මේ අවකාශය ඇත්ත වෙනකොට නිදාගෙන ඉඳලා හැදලාද? බලන්න මේ තමන් අත්දකින කාලයේ අවකාශය කියන එක කොහෙද තියෙන්නේ කියලා හොඳට බලන්න. මම කලින් උපමා වල මේවා විස්තර කරලා තියෙනවා. මේ කාලයේ අවකාශය කොහෙද තියෙන්නේ? අත්දින කාලයේ අවකාශය. අවකාශය ඇදිලා නැද්ද? කාලය ඇදිලා නැද්ද? එතකොට මේ අවකාශයේ කාලය තුල නෙමෙයි දින්නේ. එතකොට අවකාශයේ කාලය තුල ඉන්නගෙන දැන් ඔය තමයි. එතකොට ඔය මම අර ඉස්සෙල්ලා කිව්ව අන්ත දෙක පොට්ටාවේ එතන නම් මම මෙතන. ඔර පොට්ටාවට ගිහිල්ලා ඉවර වෙන එක එකත් හැදිලා ඉවරයි. ගිහිල්ලා ඉවර වෙන එක අවසානේ. අවසානයේ හැදිලෙනකොට ගමන හැදිලා ඉවරයි. ගමන හැදිනකොට මෙතනත් හැදිලා ඉවරයි. අන්ත දෙක හැදිලා. ඉතින් ගියන පස්සේ දැන් ගියේ කෙනා කොහෙද ඉන්නේ? ඉන්න කෙනා කොහෙද ඉන්නේ? අපිට කොට්ටාවට යනවා කියලා හිතමුකෝ. දැන් කොට්ටාවට යනකොට දැන් කොට්ටාවට ගියේ කෙනා කොහෙද ඉන්නේ? දැන් එතකොට අවකාශය ඇතිලද නැත්ද එතන? කාලය ඇතිලද නැත්ද එතන?
අන්ත දෙක හැදිලාද නැද්ද? එතකොට නිදායන දැහැදලා තියෙනවා. කොහෙද ඒ අවකාශය තියෙන්නේ? කොහෙද ඒ කාලය තියෙන්නේ? දැන් මෙතන ඉඳන් කොට්ටාවට කිව්වා ගම දුරක් හැදුනනේ. කොයි දේකටද? නැහැ, හිතේ කියන එකත්. හිතේ කියන එක මේ වංචාකාරී උත්තරයක් නක්. දැන් හිතක් කියන එක කොහෙද කොහොමද හැදුනේ? ඇතර හිතක් කියන එකක් කොහොමද ගත්තේ? අපි දැන් හිතක් හැඟීමක් කියලා කියන එකක් කියනවනේ. හිතක් හැඟීමක් කියලා එකක් කියන්නේ තායි මොකද්ද? ආයර නිඳ වගේ එකක් හදලා නේ තියන්නේ අපි. දැන් හිතක් කිව්ව ගම හිත මෙතන ඇති කියලා එහෙම තනක් හදනවනේ. හිතක් කියලා එකක් හදනවනේ. ඒක කොහොමද හදන්නේ? ඔය ඒක මම ඒකයි කියන්නේ. ඒ උත්තරේ වංචාකාරී. උත්තරයක් කියනකොට උත්තරේ වංචාකාරී. අයි උත්තරයක් කොහොමද? ප්‍රශ්න තියෙනවා. උත්තරේ තහවුරු වෙන්න තහවුරු වෙන්න මොකද? ප්‍රශ්නේ තහවුරු වෙනවා. දැන් මම මේ එකක් කරන්න. සිතුවිල්ලක් කියන්නේ මොකක්ද? මම නම් සිතුවිල්ලක් කියන්නේ මොකක්ද? මම මෙහෙම එකක් අහන්න. සිතුවිල්ලක් නතර වෙලා තියෙනවා. එතකොට මොන හයිද? ඒ සිතුවිල්ල නතර වෙලා තියෙනවා. විකටම එන්නේ නැහැ. මොකොත් එන්නේ නැහැ. ඒක නෑ නැවතිලා තියෙනවා. මොකද වෙන්නේ? සිතුවිලි නතර වෙලා ඔක්කොම නතර වෙලා මොකුත් නැහැ. එතකොට තනි සිතුවිල්ලක ඉන්නවා. දැන් මොකද? ඔබට ඒක ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ප්‍රශ්නේ කියලා? දැන් ප්‍රශ්නේ එලා තියෙන්නේ මොකද? සිතුවිල්ලෙන් මිදෙන පස්සේ සිතුවිල්ල නෙමෙයිද ප්‍රශ්නේ කියලා? ඒක දැන් මෙන්න මේ හොඳට තෝරගන්න. දැන් ඔතන තියෙන අන්ත දෙක තෝරගන්න. දැන් අපි මේ පේනවා දැන් සිතුවිලි ගලාගෙන යනවා කියලා පේනවා. හරිද? ගලාගෙන යනවා කියලා පෙන්නලා ඊට පස්සේ මොකද්ද? සිතුවිලි නවතින ස්වභාවයකට මොකද්ද? පත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දැන් මෙතන මොකක්ද තියෙන්නේ? මේ ගලාගෙන ස්වභාවය ගැන අදහස තියෙන්නේ මොකකට සාපේක්ෂව? නවතින ස්වභාවය සාව නවතින ස්වභාවයේ තියෙන්නේ මොකද්ද? ගලාගෙන ස්වභාවය. එතකොට මේ දෙකෙන් ඇත්ත මොකද්ද? ගලාගෙන යන එකද නවතින එකද? නැවතිලා තියෙන. දැන් මේක අර මොකක් හරි එකක් ඇත්ත වෙච්ච ගමන් ආයි මොනවා සිතුවිලි කියලා එකක් තියෙනවා කියලා ඇත්ත වෙලා නේ තියෙන්නේ. දැන් එතන ඒක දකින්න නැතුව සිතුවිලි ගලාගෙන යන එක නවත්තන්න හදනකොට මොකක්ද වෙන්නේ? දැක්කද ඒ හැදෙන විදිය? තුමු ගලාගෙන යෑමක් ගැන අපි කතා කරන්නේ නැවතීමක් ගැන තියෙන එකට සාපේක්ෂව. ඒක නැවතීමක් ගැන කතා කරන්නේ ගලාගෙන යෑම තියෙන එකට සාපේක්ෂව. එතකොට මොකක්ද දෙක? නැවතීමද ඇත්ත ගලාගෙන යන්නේ? තොර මොකක් සිතුවේ? සිතුවේ කියන්නේ මොකක්ද?
නෑ සිතුවිල්ල කියන එක දැන් මෙහෙමයි. දැන් ওই සාපේක්ෂක අදහසකින් ඔක ගන්නෙ සිතුවිල්ලක් කියන එකක් වෙනකොට අපි බොරුවක් වන සිතුවිල්ලක් තියෙනවා. බොරුවක් වෙන සිතුවිල්ලක් තිබ්බාම මේ බොරුවෙන් මොකද්ද? බොරුවෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දැන් බොරුවක් තියෙනවා නම් මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඇත්ත බලාපොරොත්තු වෙනවා නේද? එතකොට ඇත්ත ගැන බලාපොරොත්තුව තියෙනවා නේද? ඇත්ත ගැන බලාපොරොත්තුව තියෙන බොරුව ඇත්තක් වෙලා හදගෙන හින්දා නේද? ඒක අර මම කියන වචන ඇතුළේ හිර වෙන්න එපා. දැන් බොරුව කියන්නේ තාය මේ සාපේක්ෂක වෙන අදහසක්. ළඟින්ම යන වචනේින්ද තමයි ඒක කියන්නේ. දැන් බොරුවක් ගැන අදහසක් තියෙනකොටම මොකද්ද? ඇත්තක් ගැන බලාපොරොත්තුවක් තියෙනව නේද? අර බොරුවේ නිදහස් වීමක් ගැන බලාපොරොත්තුවක් තියෙනව නේද? එතකොට ඒක වෙන්න වෙන්න බොරුව කියන එක මොකද්ද වෙන්නේ? දැන් මම අර හැම වෙලාවෙම අර කියන උපමාවක් තියෙනවා, ඒක හොඳට තෝරගන්න. දැන් මිරිගුවක් තියෙනවා. දැන් මිරිගුවක් තියෙනවා. දැන් පේනවා දුරින් මිරිගුවක්. දැන් මිරිගුව පේනකොට මොකද බාදි දෙකක් අරගෙන එක්කෙනෙක් යනවා මොකද්ද? මේ මිරිගුවේ වතුර ගන්න කියලා. හරිද? තව කෙනෙක් දකිනවා මිරිගුවක් තියෙනවා කියලා. එයා යනවා මොකද්ද? මිරිගුව අයින් කරන්න කියලා යනවා. මුන් දෙන්නටම මිරිගුව කියන එක තේරෙලා. දැන් මේ මිරිගුව අයින් කරන්න යන කෙනාට සහ මිරිගුව වතුර ගන්න යන දෙන්න අතර වෙනසක් තියෙනවා. මිරිගුව වතුර ගන්න යන කෙනා සහ මිරිගුව අයින් කරන්න යන දෙන්න අතර වෙනසක් තියෙනවා. දෙන්නටම මිරිගුව ඇත්ත වෙලා නේ. ඔය පළවෙනි එකෙන් බේරෙනවා වගේ නෙමෙයි දෙවෙනි එකෙන් බේරෙනවා. මිරිගුව අයින් කරන්න යන්නේ. මිරිගුව අයින් කරන්න යන්නේ තාම මොකද්ද? මිරිගුව විදිහට දැකලා නැති හින්දා. දැකලා නැති හින්දා. තාම අයින් කරන්න දෙයක් තියෙනවනේ. අයින් කරන්න දෙයක් තියෙනවනම් ඒක ඇත්තක්ද? දැන් ඔබ මොකක් හරි අයින් කරන්න ඕනේ ඔබට. අයින් කරන්න දෙයක් තියෙනවා නම් ඒ අයින් කරන දේ ඇත්තද නැද්ද? අයින් කරන්නේ අයින් කරන්න දෙයක් තියෙන හින්දානේ. එතකොට අයින් කරන දේ එතකොට ඒක ඇත්තද නෙමෙයිද? අයින් කරන දේ ඇත්තක් වෙනකොට මොකක්ද තව ඇත්ත වෙන්නේ? යමක් තියෙනවා. ඒක ඔබට අයින් කරන්න ඕනේ. ඒක අයින් කරන්න හදන්නේ මේයි. හා? තියෙන හින්දානේ. එතකොට ඒක තියෙනකොට මම අර භූතයක උපමාවෙන් කිව්වේ. දැන් ගෙදර හොල්මනක් තියෙනවා කියලා කියනවා. එතකොට අයින් කරන්න යන්නේ ඇයි? හොල්මනක් ඉන්නේ ඉන්නනේ. හරිද? එතකොට අයින් කරන්න හදන්න හොල්මන ඉන්නවනේ නේ. ඉන්නවනේ හොල්මන. එතකොට ඒ වෙනින් වැඩක් කරන්න වෙනවනේ. එතකොට ඒ වෙනින් පීඩාවක් තියෙනවනේ. එතකොට ඒ වෙනුවෙන් බලාපොරොත්තුවක් තියෙනවනේ. එතකොට දැන් එතකොට ඒකෙන් අපි තියෙන හොල්මනක් නැති ගෙයක් පිළිබඳ බලාපොරොත්තුව තියෙනව නේද? එතකොට තැන් දෙකක් තියෙනවා. මොකද්ද? ඇත්ත වෙච්ච. මොකද්ද? හොල්මනක් ඉන්න ගේ සහ හොල්මනක් නැති ගේ. සාපේක්ෂව නෙමෙයි තියෙන්නේ. ගමනක් තියෙනවද නැද්ද? සසර තියෙනවද නැද්ද? දැන් හොල්මන කියන අපි වර වචනේම ගමුකෝ. හොල්මන කියන්නේ මොකද්ද? දැන් හොල්මන කියන එක මුලාවක් කියලා දැක්කන මේක හිතේ හදාගත්තු මනස්කාරයක් බොරුවක් කියලා දැක්කන. දැන් ඒක අයින් කරන්න යනවා. හොල්මන අයින් කරන්න යනවා. ආ? ඒ වෙනුවෙන් පීඩාවක් තියෙනවා. උපමාවෙන් කිව්වේ තේරුණා. මේ තාම හොල්මනේ ඉන්නවා කියලා හිතන්න. ඉන්නකන් තොවිල් නටන්න එක. මං කියන්නේ තොවිල් නටන්න කලින් මේක පොඩ්ඩක් බලන්න කියලා. දැන් මොකද අයින් කරන්නේ? මොකද අයින් කරන්න කියන තැනටම එනකොට මොකද තියෙන්නේ කියලා බලන්න එපා නේ. තියෙන එකක් එපා අයින් කරන්න.
එකක් හොඳට මතක තියාගන්න, ඕගොල්ලෝ මේ ළඟම තියාගෙන තමයි මේ වටේ කරකෙන්නේ. මේ වටයක් ගහලා වටයක් ගැහුවට ආයේ මේ ගියාගෙන මේ කරකෙන්නේ. අර අර උපමා කතාවක් කියන්නේ. අර මිනිස්සේ ගියාලු අර ලෝකේ මේ වස්තුව හොයාගෙන ගියාලු ධනවත් වෙන්න කියලා. මුළු ලෝකේ රටක් රටාවක් ගානේ හැමතැනම ඇවිදලා 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 ආයි තමන්ගේ වත්තට ආවට පස්සේ තමන්ගේ මිදුලට ආවට පස්සේ මිදුලේ අර තිබ්බ අර ගල් කැර ටික මැණික් මේ ඇත්තටම ගල් කැර නෙමෙයි මැණික් තිබිලා තියෙන්නේ. අර වටේ ගිහිල්ලා ආවට පස්සේ අර වටේ ගියාට පස්සේ අර එයාට ආවනේ දැනුම. ඊට පස්සේ දැනුම ආවට පස්සේ තමයි මෙච්චර දවසක් මේ මිදුලේ මේ තිබිලා තියෙන ගල් කැර නෙමෙයි මැණික් කැර කියලා දැක්කේ. එතකොට එයා ළඟ තියාගෙන තමයි මොකද්ද වටේ ගියේ. හැබැයි වටේ ගියේ නැත්නම් එයා දැනගන්නේ කවදාවත් මොනවාද විදුල තියෙන මොනවාද මණිකල් නෙමෙයි. ඒ කතාවේ ඔක්කොම තියෙනවා මේ සම්පූර්ණ කතාව. හා අකද උඹාර වටේ ගියේ නැත්නම් අර මණික් කියලා දැනගන්න නුවණ පහළ වෙන්නේ නැහැ. හැබැයි ඔබ ගිහිල්ලා ආයේ මේ ගන්න මැණික කොහොමද? ගෙදර විදුල තිබ්බ එකමයි තමයි. අර ලෝකේ වටේ ගියේ ඉඳ ඔබට ආවේ එකම දේ තමයි. අර දැන් ඔබට නුවණ ආවා මැණිකා මේ ගලකින් මැණිකා වෙන් කරලා අඳුන ගන්න නුවණ ආවා ඉච්චරයි. හැබැයි මැණික කොහොමත් ඔබ ළඟමයි තිබුණේ. විදුලෙමයි තියෙ ගෙදර විදුලෙමයි තියෙ. ගෙදර හිටියට කවදාවත් මැනික හම්බෙන්නේ නැහැ. වටේ ගියා කියලා මැනික හම්බෙන්නේ නැහැ. වටේ ගියේ ඉඳ තමයි මැනික හම්බෙන්නේ. හැබැයි හම්බෙන මැනික වටේ තියෙන දුන්නේ. දැන් මේ බලන්න ඔබ මේ මේ කියාගෙන මේ වටයක් ගහන්නේ. මේ මම මේ කියපු අහපු මේ ප්‍රශ්න වලදී මම කිසිම වෙලාවක ආයි ඒ ප්‍රශ්න මුලට ගියා නිසා උත්තර එකතර හැරෙන්නේ නැහැ නේ. ඒ ප්‍රශ්න මුලට යන්නේ මුල තමයි තියෙන්නේ. හැබැයි මේ ප්‍රශ්නේ තුලින් තමයි ඔබට අර මුල හොයාගන්න නුවණ පහළ වෙන්නේ. මම මෙහෙම එකක් අහන්න. අපිට තියෙන්නේ ජීවි දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රියාවකද ක්‍රියාව ගැන තියෙන දෘෂ්ටියක ප්‍රශ්නේ.
එතකොට මම කියන්නේ දැන් 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 මේ වෙලාවේ කියපු එකෙත් ප්‍රශ්නේ තිබුණේ ක්‍රියාවේ නෙමෙයි 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 මේ ප්‍රශ්නේ තිබුණේ මොකක්ද තියෙන්නේ ප්‍රශ්නේ දෘෂ්ටි අන්නේ දෘෂ්ටි ඉස්සලා ලා ක්‍රියාවෙන් තමයි ඒ අර දෘෂ්ටිය තමයි අල්ලගන්නේ තමන් මේ කන විඥානය කියන්නේ මම මේක මන්නම් මම කලින් කියන මම කයි කිය ගියාන් ඉතින් ගිය සතියේ මම මේක පැහැදිලි කරා විඥානික මේක හොයන්න ගන්න හරස්සන විඥානය කියලා අදහසක් තියෙනවා මේකයි විඥානය කියන්නේ ඒක සංකල්පයක් නෙමෙයි අද දැන් මේක එහෙම හිතනවානේ මහත්යට එක. ඒක සංකල්පයක් නෙමෙයිද? හ්ම්. එතකොට දැන් එතකොට විඥානයක් කියලා අපි හදාගෙන තියෙන දේ භෞතිකයක් කියලා හදාගෙන තියෙන දේ අතර වෙනස මොකක්ද? අපි දැන් විඥානයක් කියලා හදාගෙන ඉන්න එකයි භෞතිකයක් කියලා හදාගෙන ඉන්න එක දෙකේ වෙනස මොකක්ද? දෙකම එකයි. දෙකම එකයි හොඳට බලන්න දෙකම එකයි දැන් භෞතිකයක් කියලා එකක් හදාගෙන ඉන්නවනේ මේක මෙහෙමයි මෙහෙමයි කියලා ආයි විඤ්ඤාණයක් කියලා එකක් හදාගෙන ඉන්නවා මෙහෙමයි මෙහෙමයි අන්න ඒකයි වෙලා තියෙන්නේ උගක් අය මේ බණ අහන අයයි බණ කියන අය දෙගොල්ලම හිර වෙනවා උතන ගිහිල්ලා යථාර්ථවාදී භෞතිකයෙන් ගැලවිලා ගිහිල්ලා මායාකාරී විඤ්ඤාණයක් තියනවා කියලා ඒක හිර වෙනවා දුක තියෙනවා නේද? ඊට පස්සේ මට මේ වෙලාවේ අධ්‍යායය හරි මම මායාවන් විදිහට කතා කරන්නේ නැහැ. හීනයක් දකින්න කොට හීනෙන් වැටෙනවා. නැත්නම් හීනෙන් දකින්න වාහනයක් ඇවිල්ලා ඇක්සිඩන්ට් වෙලා හැප්පිලා අප්පගෙන යනවා. දුක තියනවද නැද්ද? තයි හීනයක් දකින්න. හීනේ දකින්න කොට වාහනයක් ඇවිල්ලා අප්පගෙන යනවා. දුක තියනවද නැද්ද? මොකද්ද උඩ දෙන්න පුළුවන් උත්තරේ? දුකද නැද්ද? ඔකට තියෙන ආසාව නැහැ කියන උත්තර දෙකම වැරදි නැද්ද? මේ මම කියන්නේ ඕම මහා සංකීර්ණ විදිහට ගන්න එපා. දැන් මේ මහත්තයා කතා කරන පිටිපස්සෙන් ඇවිල්ලා පීයෙන් අනින්න කෙනෙක් තියෙනවා. ඊට පස්සේ ඒ පීයෙන් ඇනුම් කාපු කෙනෙක් තියෙනවා. ඊට පස්සේ ඇනුම් කාලා තුවාල ගබලා වේදනාව විඳ කෙනෙක් තියෙනවා. නිදාගෙන ඉන්නේ ඇහැරිලා ඉන්නේ කියලා මම අහන්නේ. දැන් කෙනෙක් දැන් මේ කිව්ව මොකද්ද? දැන් කෙනෙක් ඉන්නවා හරිද? ඒ කෙනාට තව කෙනෙක් ඇවිල්ලා පීයෙන් අනින්න කෙනෙක් ඉන්නවා. ඊළඟට පීය ඇනිලා මොකද්ද? වේදනාව විඳින කෙනෙක් ඉන්නවා. වේදනාවක් තියෙනවා. මේ ඔක්කොම කොහෙද තියෙන්නේ කියලා මං අහනවා. දැන් ඔය ඔක්කොම කොහෙද තියෙන්නේ? ආයතන අපි සිතුවිල්ල කියලා උත්තරයක් දෙනවා. ඒ උත්තරේ අපි දැන් වචන ප්‍රකාශ කරන්න ඕනේ වට ගත්තට දැන් මම අර මහතෙන් හැම එකයි විඥානය කියන්නේ මොකද්ද? භෞතිකයයි විඥානය කියන්නේ මොකද්ද?
භෞතික කියලා සංකල්පයක් හදා ඉන්නවා, ආයි විඥානය කියලා සංකල්පයක් හදා ඉන්නවා, ආයි විහිද කියලා සංකල්පයක් හදා ඉන්නවා. හරි. දැන් අපි දැන් කතාවක් හදුවානේ. දැන් කතාවක් ආවනේ. මොකක්ද දැන් ආපු කතාව මොකද්ද? දැන් මිනිස්සෙක් ආව, පිටිපස්සෙන් ආව, පිහියෙන් යන්න. පිහියෙන් යන්නාන් පස්සේ පිහියෙන් ඇනුම් කාපු කෙනෙක් ඉන්නා. ඇනුම් කාපු කෙනාගෙන් මෙතන දැන් වේදනාවක් තියෙනවා. වේදනාවක්. දැන් මොකක්ද මම දෙන්න ඕන උත්තරේ කියන්නකො. මොකක්ද දෙන්න ඕන උත්තරේ කොහොමද? දැන් මේ වේදනාව තියෙනවා කියන්නත් මම නෑ කියන්නේ. ඒ දුක තියෙනවා කියන්නත් නෑ කියන්නේ. දැන් මොකද්ද මම කියන්නේ වෙන එක? ඒ දුක තියෙනවා කියන්නත් නෑ කියන්නේ. ඒ වේදනාව තියෙනවා කියන්නත් නෑ කියන්නේ. ඔව් සීනේ විඳින්නත් ඒක තියෙනවා. ඒක දකින්න මාකේ කතා ඒක උත්තරේ එයි තමන් ඇතුළ. උත්තරයක් නෙමෙයි මේ ප්‍රශ්නේ පැත්තට හැරෙන්නේ. ඒ විපාකය කොහෙ තියෙන්නේ? ඒ වුණා ඕකත් මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්කො. විපාකය කියන්නේ දැන් තවන් ඉන්න ඉස්සරහා මේ බිම දිහා බලන. මේ බලනකොට රූපයක් තියෙනවනේ. දැන් මේ රූපේ මෙතනින් එහා ටික මගේ කය, එතනින් එහා ටික නෑ කියලා ගන්නවා. අරක නැත්තම් මේක තියෙනවා. අරකෙන් තොරව මේකක් විතරක් තියෙනවා. ඔබ අල්ලන්න දැන් මෙන්න මේ ඔන්නව දැන් මම මේ වීදුරු අල්ලනවා. අල්ලනකොට දැන් ස්පර්ශයක් ගැන අපි කතා කරනවා. කායයක් ගැන කතා කරනවා. විශ්වාස කරන්න දෙයක් නැත්තම් මේකත් කායක් තියෙනවා. ස්පර්ශ කරන්න දෙයක් නැත්නම් කයක් තියෙනවා. ඔව්. ඉතින් ඕක හරියටම තේරිත මේ විශ්සර කරනවා මේ විදිහට. මුලින් කය කියලා ගන්නවා. මොකද්ද මෙන්න මේක කය. පස්සේ කය දෙනවා. ඕක නෙමෙයි කය කියන්නේ. මොකද්ද? රූප කය, ශබ්ද කය, ගන්ධ කය, රස කය, ස්පර්ශ කය, ධම්ම කය. ඊළඟට දැන් මේ කය කියන්නේ මොකටද? දැන් රූපයක් තියෙන හින්දානේ පෙරෙන්නෙක් ඉන්නේ. හරි. එතකොට දැන් මේක තමයි කය. රූපේම තමයි කය. ඊළඟ ශබ්දයක් තියෙන හින්දානේ ඇහෙන්නේ කින්නේ. ඒකම තමයි කය. ගන්ධයක් තියෙන හින්දානේ මොකද්ද? දැනෙන්නේ කින්නේ. ඒකම තමයි කය. රසයක් තියෙන හින්දානේ විඳින්නෙක් ඉන්නේ. ඒකම කය. දැන් විඳින්නගේ රසය වෙන් කරන්න පුළුවන්ද? රසය විඳින්න වෙන් කරගන්න පුළුවන්. ස්පර්ශයෙන් මොකද්ද? දැනෙන දේෙන් දැනෙන්න වෙන් කරන්න පුළුවන්ද? දැනෙන්නගෙන් දැනෙන දේවෙන් කරන්න පුළුවන්. අන්න ඔය ස්පර්ශකය. ඔය ඕක තමයි කය. දවගේ මොකක්ද වෙනම එකක් තියෙනවා. දැන් කයේ මේ මොහොතේ ගොඩනගෙනවා කිව්වට ඊට පස්සේ බලන්න එතකොට මොකද්ද? ඔය කොහේ ඕකේ තියෙනවා. ඊට පස්සේ ඕකේ අන්ත දෙක දකින්න. අන්ත දෙක දකින්නකොට මොකද්ද පේන්නේ? එතකොට මොකද්ද? රූපයෙන් තොරව දකින්න පවතින්නේ නැහැ. දකින්නකින් තොරව රූපේ පවතින්නේ. ඊළා රූපේ විදිහට දකින්න මොකද ආපහු? අන්න ඒකේ නාම රූප විග්‍රහ ගන්න පුළුවන් මොන හරි. තෝර ආයේ මේ රූපේ විදිහට දකින්න මොකද? දැන් මගේ අත පේනවා. මොකද අත විදිහට? අත කියන නම කොහෙන්ද ආවේ? අත කියන නම අයින් කරාම අත එනවද?
කියන නම අයින් කරලා අත ගන්න පුළුවන්. ඊට පස්සේ මොකක් හරි සංකේතෙන් හදාගන්න එක නේ නේද? තවට පේනවා රූපකාය, ශබ්දකාය, ගන්ධකාය, රසකාය, ස්පර්ශකාය ඒකත් ඉක්මවා දකින්න ඊට පස්සේ. ධම්මකාය. තින් පරියායක්. ඒතකොට විපාකකය කියන්නේ මොකද්ද කියලා දකින්න ඕනේ ඔබ. අන්න දැන් ප්‍රමාණිකව දකින්න. ඉස්සරලා මේ භෞතික ශරීරය. ඊළඟට භෞතික ශරීරය ඉක්මවා ගියලා මොකද්ද? මෙතන තියෙන මොකද්ද? රූපය. දික්ක සුතමත. අරක බාහ්‍ය ධාර්මී මතක නැහැ. දික්ක සුතමත විඤ්ඤාත. ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ දික්ක සුතමත විඤ්ඤාත. ගිහිල්ලා එතනින්. ඊට පස්සේ කියන්නේ ඔතන පවතින ඉන්න තමයි මෙතන පවතින. මෙතන පවතින ඉන්න තමයි ඔතන පවතින. මොකද්ද? රූපයෙන් තොරව දකින්න පවතිනවද? දකින්නකින් තොර රූපේ පවතිනවද? රූපේ ප්‍රතිබිම්බයක් නේද දකින්න කියන්නේ? දකින්නගේ ප්‍රතිබිම්බයක් නේද රූපේ කියන්නේ? ප්‍රතිබිම්බයෙන් ප්‍රතිබිම්බයක් හටගන්න පුළුවන්. අන්න ditta suta muta viññāta කියන එකත් ඉක්මවන. අර ditta suta ditte ditta mattan කියන එක නෙමෙයි රහත් වෙන්නේ. අර ඊට පස්සේ කියපු කෑමයි. ඔතන බල තියෙනකොට තමයි මෙතන දිනේ මෙතන තියෙනකොට තමයි ඔතන. ඉදප්පච්චතාවය දෙන්නේ. ඒක අන්ත දෙක දෙන්නේ. අන්න යමා මහ පෙළහැර පෑවේ. යමා මහ පෙළහැර පෑවේ. අන්ත දෙක. එතකොට දැන් රූපකය, ශබ්දකය, ගන්ධකය, රසකය, ස්පර්ශකය කියලා පණවන්න එකක් හම්බෙනවද කියලා? මොකක්ද නැහැ කියන්නේ තියෙන එකක් නෑ නේද? ධම්මකය තියෙනවා. ඔය සිතුවිල්ල කියන්නේ තායි බලන්න මොකක්ද? ඔය එතකොට තමයි ඔන්න විපාක ඉක්ම යන්නේ. විපාක කයි ඉක්ම යන්නේ. අර විඳින්නාට දුක පණවෙන වගේ තමයි තියෙන කෙනාට තියෙනවා. භෞතික අය තියෙන කෙනාට භෞතික අය තියෙනවා. එතකොට ඔබ දැක්ක බුදුන්ව මාරයද දැන් දැක්ක? දැන් ඔබ ඒ හදාගත්ත බුදුන් කොහෙද ඉන්නේ කියලා මට කියන්න. දැන් ඔකම මම කලින් පැහැදිලි කරලා තියෙනවා. දැන් මොකද්ද කිව්වේ? මට බුදුන් දකින්න නම් මොකක් දකින්න කිව්වේ? ධර්මයේ දකින්න නම් මොකක් දකින්න කිව්වේ? පටිච්චසමුප්පාදේ දකින්න කිව්වේ. ඊට අසුර මම මිනිසෙක් නෙමෙයි, දෙවියෙක් නෙමෙයි, බ්‍රහ්මයෙක් නෙමෙයි, ගාන්ධර්වයෙක් නෙමෙයි කියලා කිව්වා නේද? හරිද? ඊළඟට තව තැනක සූත්‍රයක සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. ඔබට පේනවාද ඇවිදින පින්ඩපාතේ යන දානේ වළඳන සක්මන් කරන බුදු කෙනෙක් ඔබට පේනවාද කියලා අහනවා. මේ රාතන් වහන්සේ කෙනෙක් අහනවා ඔබට පේනවාද කියලා අහනවා. ඇවිදින පින්ඩපාතේ වඩින සක්මන් කරන බුදු කෙනෙක් පේනවාද කියලා. ඒ රාතන් වහන්සේට උත්තරේ මොකක්ද? මතකද බුදු කෙනෙක් පේන්නේ? ඒ නම්බර හත් ඒ කියන කතාවේ ගැඹුරක් තියෙනවා. දැන් ඔබ බුදු කෙනෙක් හදාගෙන ඉන්නවා නේද? ඒ බුදු කෙනා හදාගෙන තියෙන්නේ මොකද? පටිච්චසම්පාදෙන්ද? කොහොමද බුදු කෙනා හදාගෙන තියෙන්නේ? පරම්පරා කතාවෙන් නේද? ආ? පරම්පරා කතාවෙන් පොතපතෙන් බුදු කෙනෙක් හදාගෙන ඉන්නවා නේද? ඒ බුදු කෙනා ඔබට ඉන්නේ දැන් මනුෂ්‍ය ස්වරූපයෙන් ඉන්නේ. මනුෂ්‍ය ස්වරූපයෙන් නේ බුදු කෙනා ඉන්නේ. ඊළඟට එතකොට අවුරුදු 2500 කාලෙ හිටපු බුදු කෙනා ඉන්නේ කාලය හරහාදී ඉන්නේ. ඊට පස්සේ අවුරුදු ඒ කියන්නේ දැන් මේ දැන් මම ඉන්න තැනට සාපේක්ෂව කාලයක් හැදිලා ඒ කාලේ හරහා නේද බුදුගෙන හදාන්නේ. දැන් එතකොට ওই බුදුගෙන විදිහට දකින්නේ කවුද? ඒක තමයි කිව්වේ. එතකොට ආයේ බුද්ධ දකින්න බුද්ධ මාරක් දකින්නේ.
හොඳ වෙලාට අර පොතේ අර පොඩ්ඩක් ඔය තැන් තැන් වල ඉතුරු වුණා ඔය කතා මොන ඒ එහෙම බුදුන් දකින්න පුළුවන්ද කවදා? දැන් එතනදී ඔබ ඒ අන්ත දෙක හැදෙන විදිහ දැක්කන 2500 කලින් බුදු බාන්දුර ඉන්නවා කිව්ව ගම 2500 ට පස්සේ මෙතන මම ඉන්න බව තහවුරු වෙලා කියලා දැක්කන. එතන අන්ත දෙක දැක්කන. එතන කාලයේ සැකසිත විදිහ දැක්කන. එතන අවකාශයේ සැකසිත විදිහ දැක්කන. එතන ඒ සියලු සකස් වීම දැක්කන. අදුගානේ බුද්ධ කියන වචනේ බුද්ධ නෙමෙයි. බුද්ධ කියන වචනේ බුද්ධ නෙමෙයි නේද? හැබැයි අර කිව්වාගේ විඳින්න අර දුකපණේ හරි. ඒක ඉන්න කෙනාට ඉන්න. එහෙම තියෙන මේ අපි දකින සම්මුතියේ බුද්ධ කෙනෙකුත් ඉන්නවා. සම්මුතියෙන් අපි බුදුන් දකින්න එකයි පරමාර්ථව බුදුන් දකින්න එකයි කියන්නේ දෙකක්. සම්මතේ දකින්න බුදුන් මොකද්ද? උපකාරී වෙනවා පරමාර්ථේ බුදුන් දකින්න. දැන් මම මෙහෙම එකක් අහන්න බුදුව මම මේ කලින්ත් අහලා තියෙනවා මේ ප්‍රශ්නේ. බුදුහාමුදුරු බුදුනා කියලා දන්නේ කොහොමද? බුදුහාමුදුරු ඇත්තටම බුදු වෙලා කියලා දන්නේ කොහොමද? මම මේ ප්‍රශ්නේ අහුවේ කවුරු හරි ඇවිල්ලා ඔබෙන් අහනවා. ඔබලා ඔය කියන බුදුන් ඇත්තටම බුදු වුණා කියලා කොහොමද කියන්නේ කියලා මොකක්ද දෙන්න තියෙන්නේ? හොඳ වෙලා මේ කාලාම සූත්‍රය ඉතුරු වෙන්නේ. එහෙම බුදුන් දකින්න බෑ කියලා තේරෙනවනේ. හැබැයි එහෙම ඒක උපකාර වෙනවද නැද්ද? උපකාර වෙනවා. හැබැයි ඒක මට කවදාවත් මොකක්ද බුදුන් දකින්න බෑ කියලා තේරෙනවනේ. ඒ විදිහට පුද්ගල ස්වභාවයකින් කාලය හරහා ගිහිල්ලා කාලය කියන එක ඇත්ත කරගෙන පුද්ගල ස්වභාවයකින් ඉතන සම්මත ජීවිතය කියලා දැන් ගොඩනගෙන තියෙන එක බලන්න. එකක් සම්මත ජීවිතය. දැන් මොකක් කොයි සම්මත ජීවිතේ තියෙන්නේ? දැන් මේ වෙලාවේ සම්මත ජීවිතේ කොහෙද තියෙන්නේ? දැන් මේකට ඔබ සම්මත ජීවිතය කියලා ඔබ කතා කරන්නේ මොකක්ද යන්නේ? ඒකයි මං කිව්වේ හොල්මන ඉන්නවා කියලා තින් තොවිල් නටන්නත් පුළුවන්. සාමාන්‍ය වෙන වැඩේ ඕක තමයි. හොල්මනක් ඉන්නවා කියලා හිතලා තොවිල් නටන එක. මම කියන්නේ තොවිල් නටන්න කලින් හොල්මන ඉන්නවා කියලා. මොකද සම්ම ජීවිතය කියලා බලන්න.
අපි වෙන අදට අවසන් කරමුද? අදට අපි අවසන් කරමු. දැන් අපි දිනාට වෙනත් දෙයක් සම්බන්ධ